බනාදනිදපුතේ ලකුණු අත රකුණු පහරඇMD ගුණසේන ශිෂ්ෂත තක්ෂලාව පටිනම් එඩිෂන් ප්‍රශ්න පත්ත සාකච්චාවත්තකයි මගේ දොලපුතාලම සම්බන්ධලා ඉන්න. අපි ඒෙදි නේද කතාරා පලමින් ප්‍රශ්න පත්‍රේ එක සහත් දෙක කියන කොටස් අදවසිදිය අපි මුදම කතා කරන්නේ දෙවන ප්‍රශ්න පත්්‍රයේ පළමු කොටස. ති මේ සරමදවල් පතේ විශනේ මMD ගුණුස සිජක් ක්ලාාවේ චනල හර බට පුළුවන් අපගේ න සබස්කයිප් කන්න සහ ෙල්ලයි කරනක ික් කරන්න. තර අලුත් වීඩියෝක් එක්ල සැනින් ඔබට පනිවිඩියයක් ලැබෙනවා. බට පුළුවන් අපගේ පාඩම් සමඟ ඉදිරියේද සම්බන්ධ වෙලා ඉන්න. හරි. බ ද ංහිත පරිිතුරු ලතිී ප්‍රශ්ික්ත් ේ අද ස ේදප කතා කරන්නේ පිළිතුරු හරි වැරදි ලකුණු කිරීම සහ ඔබට අපහසතා දැනිච්ච ඔබට වැරදුන දේවල්, අපි නිවැරදි කරගැනියීමම සඳහ තමා පිමි සාකච්චා මවිදියට ඉදිලයට පවත්වා ගෙන යන්නේ. අපි පුතේ පලමණනි ප්‍ර්නයට යොමුමෙමු. ංකයික. මුලින් දීඇති රූපයටට සමාන නොවන රූපය තෝරන්න. පට දලතින පුතේ ලින් පින්තූරයක් සහ ඒ සමාන පිළිතුර තුනක් දීලා තියෙනවා මේක හන්නේ මුලින් දීල තියෙන පිළිතුර වගේ සමාන පිළිතුරු දෙකක් තියෙනවා ඒ රූපේට වඩා වෙනස්ක මක් සහිත වෙනස්කමක් හෝ වෙනස්කම් දෙක් හෝ කීපයක් සහිත පිළිතුරක් තියන ඒ පිතුර තමා පිට තෝරන්නට කියලා කියන්නේ ඉතින් ඔබ හොඳින් නිර්ීක්ෂණය කොත්තයෙම එක පැහදිලි. හ අපි ැලූ බලට වෙනස් මක් අපිට පේනවා මුල් දූපි අදන ගොට පුතේ පවිතා කරලා තියනවා. එකර ධර්ම චක්‍රට සමාන පින්තූරයක්නේ දාලා තියෙන්නේ. භාවිතා කල්ලා තියනට මැද රවමේ දලා පිට විහිදී න කොටස් හතරක් ඇඳලා තියෙනවා. දෙවන සහ තුංවන පිළිතුරුවලේ කොටස් හත ඒ විදිටමොටස් අට ඒ විදිහට ලකුණු කරලා තියෙනවා නමුත් පලවවෙනි පිළිතුරේ. ඒ කොටස් ලකුණු කරලාතියන්නේ හතක් දිහට එක කොටසක අඩුවක් තිබෙනවා එ මුළල් රූපයටට සමාන නොමන රූපයද විදිහට අපට ගන්න පුළුවන් පිළිතුරුවංග එක්ක. අපි අන් වෙන ප්‍රශ්නයට. ඒ රූපයටට වඩ බී රූපේ දැකී හැකි වෙනස් කම් ගණන කොපමනද. අපිට රූප දෙකක් තීල දීලා දෙෙන ඒ සහබී කියලා හක්ගෙඩියක පින්තරයක් තම ඔබට දීලතියන්නේ. සහ බීරූප දෙෙහි ඒරුපයටට වඩ බීරූපය දකින්න පුළුව වෙනස් කම්ගා හන්න ැන ඒරූපය අපි නිවැරද පිළිතුර විදිරත් සලකන්න ඕනේ අපඒකත් එකක බීරපය සඳනය කන්නට ඕනේ ඒරූපය සහ බීරූපය සසන්ධනය කිරීමේදී ඒරූපයේ නොමැති දෙයක් හෝ ඒරූපයේයට වඩා වැඩ දෙයක් හෝ බීරූපය සඳහන් වෙනවා ඒ ලකුණු වෙලා තියෙන සඳහන් වෙලාතියට ස්ථාන ගාන තමයි අප අහන්නේ. හොද නිීක්ෂය කරොත් තිොට දහින්නට පුලුවන් ඒ හක්ගෙඩිය වගේ පින්තූරයේ අපේ වංගත පැත්තට වෙන්න කොටසක් තියෙනවා මෙම ගැටේ වගේ කොටසක් තියෙනවා. එක අගම ඇතුලේ තියෙනා පුතේ ඒ කියන පින්තූරේ රේකාව නවත්තලා තියෙන වක්ක්‍ර රේකාවක් විදිට අරංගහිල්ලා නමුත් බීරූපයේ ඒ රේකාවේ වක්්‍ර කොටස ඉවත් වෙලා තිබෙන. ඊළඟට පලමනි රූපෙට සාපේක්ෂ අපි දෙවැනි රූපය සංන්ධනය කරද්දී අර එකේ පහල කොටසේ නිකාර කව වෙලා වගේ තියෙනවාන් නැමිල වගේ උඩට ඒ කොටසපුතේ මුල්රූපේ තිබෙන්නේ වක්කරේකාවක් පදිිට තමා මැදින් නැවිලා ගිහින්තියනේ නමුත් පල්ලෙ හාම දීලා තියෙන බ පින්ටූරයේ. ඒක හරියට අර රිජකෝණයකට වගේ රිජුකෝණයක් නෙමෙයි රිජුකෝණයක් වගේ කැට රේකා දෙක රිජුව සම්බන්ධවී මක් අපට පෙන්නුම් කරනවා. තොර ඒක ඒරූපය හා සැසඳීමදී බී රූපය අපිට දකින්න පුළො වෙනස්කමන්. වෙනස්කම් දෙකට අමතරව රූපයේ කිසිදු වෙනස්කමක් දකින්නට බැහ. එනම් ඒ රූපයේට වඩා ිරුපයේ දැකය වෙනස්කම් කරන කියදකලා පෙන හනවා පිළිතුරුවන්ගේ වෙන්නේ පිතුරුවන් දෙක. අපේ අන් තුන්ගෙන ප්‍රශ්නයට. පාහත දීඇති රූපාතරින් සම්බන්ධතාව වැඩියෙන්ම පෙන්ව රූප සහිත කොටුව තෝරන්න. දැක්කාම හිතන්න පුලුවන් පලවෙන උත්තර හ තුගෙන උත්තරෙත් හරි වගේ. දනි උත්තරට හොමත් ැරන්න පුලුව මක දෙව උත්තරේ. රත් තියවා ලබ ෙඩියක් තියන අඹ ගඩියක් තිබෙනවා එතන පහැදිලෝම අපිට එලවලු සහ පළතුර වර්ග කාණ්ඩ දෙකෙම තියෙනවාඒ එක කාන්ඩේට අයිතියක්න මේ ලොකු සම්බන්ධතාවයක් අපිට තැන දකින්න බෑ ආහාර කියන සබන්ධතාවය ගොඩන ගන්නට පුළුවන්. නමු තීට වඩ ලොකු සම්බන්ධයක් පලමු සහ තුන්වන කොට දෙ කියිය දකින්න පුළුවන්. පලම ොට තියෙන ස්්‍රෝබරි ෙඩියක්කයි කොමට ගඩියක් සහ මැංගුස් ගඩියක් ඒතුනම පැහදිලෝම අපට කාන්න කරන්න පුළුවන් ආහාරවල පලතුර කියන කාන්ඩයටතට. තුංගල පිටිතුරේ තියෙනවා කෙසල්. කොස් හෝ වරකා කියන කොටසක් ගෙඩියක අන්නස්ස ෙඩියක් මේක දැක්කහම අපිට ඉක්මනිම මතක්වන්නේ මෙතන තියෙත් පළතුර තුනක් කියල. හැබැපුතේ කෙල් කියන අපි දන්නවා පළතුරක්වවිදි අපි කෙසල් භවිතා කරනවා අප කනවා ඒවාගේ අලු කෙසෙල් කියල දෙයක් තිෙනවා අපිඒක භාවිතා කරන්නේ ආහාරයට ගන්න අපි එළවලුවක් විදිට. තර මෙතන තියෙන කෙල් එක කෙසල් කිය විතර අපිට පැහැදිලියම තීරණය කරන්න පුළුව. මේන් අසලු කෙල්ද නත්තත් වෙනත් කෙල් වරග දෙ කිය අපට පැහදිලියීම කාණ්ඩයකට විංක කරන්නටි බ. ඒ වගේම තමා මෙතන තියන්නේෙ කොස්ගෙඩියක කොට සක්ද භාගයක් ද මෙම ත වරකඩියක භාගයක්ද කිය අපිට පැහැදිලව මෙදන කියන්න බැහැ ඒ අපිට එලවොලුවක් සහ පල තුරක් කියෙන කාන්න දෙකට මයි තිවෙන විදිරපට සලකන්නට පුළුවන්. එ බලපු හාම දෙවන සසා තුං වන කොට දෙකම අපිට ිවත් කරන්නට වෙනවා ත්‍රවසානයේ වැඩි පුරම සබන්ධතාවයක් දකින්නට පුළුවන් පිළිතුරු විදිර පටිතුරවෙන්නේ පිළිතුරුවන්. අපියන් එළඟ ප්‍රශ්නයට ප්‍රශ්නංක හාතර මුලින් දී ඇති වචන සියල්ලටම ගැපෙන රූපය තෝර පිට දී දෙෙනපුතේ වචන තුුණ. මෙන්න මේ වච්චන තුනටම සම්බන්ධතාවේ දක්වන සතා සත්තු තුන්ද දෙනෙ පින්තූරයටින් දීලලාතිීනවා ඒ තමාපි තෝරන්නට ඕනම කද පලවෙෙන වචන පියාමර්. අනිවාරයෙන් පියාම්බන සතෙක් විය යුතුයි දෙවන වචන ශීරපායි ඔබ දන්නවා ශීරපායි කියන කිිබී වැඩෙන සතුන් අනිවාරෙන් පියාම්බන කිරිබී වැඩන සතෙක් විය යතුයි තුංගන වචනය සර්ව භක්ෂක. මන සර්ව භක්ෂක කියන්න. අපිදන්නම් ශාක කොටස් සහ මාංශ කොටස් කියනක මාහාරයට ගන්නා සතුන් අපි කාණ්ඩ කරනවා සර් භක්ෂක සතුන් විදිහට. එහෙනම් පියාබන්න පුළුවන් වෙන්නත් ඕනේ කිරිබී වැඩන සතෙක් වෙන්නත් ඕන කුඩාකාලයේදී. එළඟට ශාක කොටස් සහ සත්වෝ කොටස් කියන දෙක මහරට ගන්න සතෙක්විය යුතුමයි මුලින් අපිට දීලතියෙනව වවුල්ල. අප හිතාගෙන ඉන්නවාවුල. කියන්නේ බජවි අපිර දායක්න සතෙක් විශේෂයෙන් පළතුරු වර්ග වගේ දේල්වුල අපි හිතානනිඉන්නා පුතේ ශාක භක්ෂක සතෙක් කියලා. නමුත් අවුලා කියන සතා ගත්තහම කාරණ කරහම වවල්ලු කියන ගනට අයත් සතුන්ගේ ශාක භක්ෂක වගේම මාංශ භක්ෂක සතුනත් ඉන්න. වවුලා කියන ශාක භක්ෂක සතෙක්විදියට අපට වංකරන්නට බැහැවුලා කියන සර් භක්ෂක සතෙක් බට සමහර වවුලන් වර්ග ඉන්නවා ශාක ද්‍රවව්‍ය සහ මාශ ද්‍රවිය දෙකම කිය හාට ගන්නා වවුලන් වර්ග ඉන්න. එතකොට එතන සර්ව භක්ෂක කියන උත්තරේ එතකොට අදීල තියෙන උත්තර තුනෙන් පියාමණ කියෙනෙ ගලපන්නත් පුළුව වවුලට ශීරපායකෙන ගලපන්න පුල මොදවල කුඩාකාලෙද කිරිබී වැඩන්න සතේක් සර් භක්ෂක කියන වචනය ගලපන්නත් පුල මොකද වවුලන් ශාකසා මාශ්‍යතවයකෙන් දෙක හට ගන්නා සතෙක් දෙවන උත්තරේ තියෙන බත්කූරා බත්කරපපුතේ ශීරපායි සතෙක් නෙමයි හල පිතුර යන මසක් ගමස් සත් අපිදන්නවා සිර පායිසත එක් නෙමේ එන හතරමෙන් ප්‍රශ්නය සඳහන රදදි පිතුර වෙන පිතුරුවන් එකක වුල අපි යම් පස්සනි ප්‍රශ්නයට පාත දීත රටාන හිස්තරට වඩාත් ගැලපෙන රූපිය තෝරන් නිමකක්ද වඩාත් ගැලපෙන ඒනන්නේ උත්තරල හැමක ම මකි ගැපිීමක් තින පුලුවන් වඩාත් ගැපෙන කිවහම අපි වැඩිපුරම ගල ර මකද රටාවද පලමෙනක ඉතාලය දිස්සලා දෙනාපතේ වයිඹ දිශාවට වගේ දෙවනි ඉතාලයේ දිස්සලා තියෙනවා ගිනිකොන දිශාවට වගේ. තර වයිඹ සහ ගිනිකොන කියන්නේ ප්‍රතිවිරුද්ධ දිශා දෙක. ඉලාට තුන්ංගනි ඉතලේ උතුරු දිශාවටත් හතර තාලේ දකුණු දිශාවටත් තිබෙනවා උතුර සහ දකුණ කියන්නේ එක කෙනෙකර ප්‍රතිවිරුද්ධ ේා දෙක ද තලෙ හිතයෙන්නේ ස්නාහිර දිශාවට එන පීරගට තෝරන්නට ඕනේ බස්නාහහිර දිාවට ප්‍රතිවරදධ දිශාවට ඇඳලති ඒ තලේ එක ැගෙනහිර දි නැගෙනහිර දිශාවට ඇඳල තිබෙන ඒ තලේ එනත්තා රූප සටහන වෙන්නේ තුංගැෙන පිළිතුර. පිළිතුරු අංකතුුණ අපි යන් හායවෙෙන ප්‍රශ්නයට. පහද දැක්වෙන කවි ඇසුරින් පිළිතුරු සපයන්න. සෙල්ලාම් සිතින්වත් යම් කිසි තරහ කින්වත්, මරණ සිතකින්වත් සතුන් හටවද දීම නොහොමට. අපි දන්නා මේක, උපදේශාත්මක කවියයක් මේක හනාපෙන් මෙම කවිය සමස්ත අදහසින් කියවෙන්නේ සමස් අදහස කියන්නේ මේ වාකී හතරම දීලාතියෙන් අපිට කියන උපදේශයේ නැත්තං ඉස්මතු කරන්න රාධන කාරණය ය වාකී හතරෙන් අපි සාරාංශයක් විදර ගත්ත හම ඒ දක්වලා තියන්නේ පිළිතුරුවන්ක එකේ ද දෙක්ේද තුනේද කියල තමයි අපෙන් හන්න මේ කියවා සෙල්ලම් හිතකින්වත් සෙල්ලමටවත් නැත්ත ඇත්තටම අප හිතේ හටගත්ත තරහකින්වත් නැත්නම් මරන්ඩම කියලා හිතාගෙනවත් සතකුට වද දෙන්න එපා කියලා කියන්නේ එක නොහොමිනා ක්‍රියාවක් කියල තමයි කියන්න. සෙල්ලමටවත් ඇත්තටම තරහකින්වත් අප හිතේ ඇතිවිච්ච සිතුවිල්ලකින්වත් සතකුට කරදරයක් හෙරියරයක් කරන්නපා කියල තමයි කියන්න. පලවෙෙන උත්තර. සතුන් සමගෙල්ලම් නොළ යුතු බව. එහම කොහිවත් සඳහනක් කරලම එකකි. උත්තරේ සතුන්ට හරිහිහරන කො යුතු බව. ඒ ඇවේ සමස් අදහසින් ඒ දෙනි උත්තරේ කිය වෙන ප තුන්ගිනිකත් බල මුොකද වඩාත් ගැපනනි කෙනහන්නේ තොර පිතුරු තුුම කියවලා ඒ තුනෙන් හොඳමකතම අපි තෝරන්නට ඕනේ. සතුන්ට ආදරය කරුණාව නොදැක් පියයුතු බවය. එහෙම මේක කියලනෑ. ආදරයේ කරුණාව දක්වන්න එපා කියලනෑ. එන අපිට පැහැදිලියම ගන්න පුළුවන් හයවෙනි ප්‍රශ්නයට පිළිතුරුවන්ක දෙක සතුන්ට කරදර හිරිහැර නොකළ යුතු බවය. අප හත් ප්‍රශ්නේ. මුලින් දීති රූපය සම්පූර්ණ කිරීමට අශ්‍ය අනෙක් කොඩස තෝරන්න අපි දීලා තියනපොති අපි මේට මේ චිමනිි ලාම්පුුව කියලෙන වර්තමාය ගෙවල්ල දකින්න නැහ ැ ඇටික් ාන්ඩ කෞතුක ානයක් ර අපි දකින්නට පුළුවන් සමහර ගෙවල්ල මේ අතීතයේ ගවල්ල තිබ හැමඟ තරකම් වගේ තිබූ පපකරණයක්. ඒ චිමිනිි ලාම්පුුවයේ පින්තුරේ දකුණු පස පහල කොටස රූපය ඉවත් කරලා තියෙනවා. අපිට පිරිිතුරු තුනක් දීල තියෙනවා. ඒතුනිින් ඒ හිස්තැන පුරුවන්නට ගැලපෙන කොටස සමාපිට තෝරන්නට කියන්නේ. අපි කලින් ප්‍රශ්න පත්්‍ර දිපතය කතාකාරා ම එතන්දදි මතක් කර, අපි රූපේක අඩුවක් දිලයි අඩුවට ගැලපෙන කොටස තෝරන්නට කියල දුන්නත් අපි බලන්නට ඕනේ ගොඩාක්තුවට පින්තුූර එන තිනීමට රකාවලින්. අර මුල් රූපේ රේකාවල නවත්තලා තිබෙන අවසානයට, ැපෙන රේකාවලින් ආරම්භ කරන පින්තුූර තමා අපි තෝරගන්න පුළුවන් ඔට ුවන් බතේ තින පැසල භවිතා කරලා. මුල් රූපේ අඩුව ඇඳල බලන්. ඇඳල බල ඔබ ඒ ඇන්ද ඉරිවලට ගැලපෙනම විදි. ඒ පරතර ඒ රේකාවේ දිග ඒ රේකා ප්‍රමාණයයේ වකරද සරලද රකාද කියන, ඒ සියලම නිනා කියන්න ගැලපෙන විදිට තීලතියෙන පිතුර අනිවාරින් තින්න එකයි. අපිට පුළුවන්නන් ඒ රූපේ අඩුව ඇඳගන්නට? ඒ ඒ ප්‍රශ්නය සඳහහාපට උත්තරේ බොහම පහසුවෙන් හවා ගන්න පුළුව. එනම්ේ මිල්රූපේ තියන චිමිනි ලාම්පුයේ අඩුව අපි පැන්සලෙන් ඇඳල බැලුවත් අපිට පැහැදිලියෝම පේනවා පලවෙනි උත්තරේ තමා අපිට ගන්නට පුළවා.මොකද දෙනි උත්තරය ගන්නට බෑ දෙවැනි උත්තරේයටර පාත චිමිනිිලාම්පුේ පාත කොටසේ වලරුවගේ හැඩේට ඇඳල තියන්නේ දේවල් දෙවැනි පිළිතුරේ තිය ඔක්කම එකම සමාන ප්‍රමාණයකට. ත් එලියට ඇතුරට ගිහිල්ලනෑ නමුත් මුල් දීලතයන ිමිල්ලාම්පුේ එකක තියෙන්නේ එක සමාන පරතරයකින් නොවේ තුන්හර පිළිතුර අපි ගන්නට බෑ පහ දලා තින වක්කරේකාල ම්කි අඩුවක්තු එල පින්තුරය අපි ක්කින්න පුළුවන් එ හත්තෙ ප්‍රශ්නය සඳ හනි වැරද පිතුර වන්නේ පිතුරුව න් එකක අප අටවෙනි ප්‍රශ්නයට හිස්තෑන්ඩ සුදුසු පිළිතුර තෝරන්න අපිට වෘරතයක් දීලා ඊතරයක් ඇඳලා කිය නම් එක දීමාන කිය. දන්නපපුතේ කහමත් ගනිතයද අපි භවිතා කන හඩතලවට අප ජමීතික හැෙතල කියන කියනවා. ඒවා සේරම දීමානයි. මොකක්ද දීමාන කියලා කියන. දීමාන කියන අප පුතේ හැඩතලයක දකින්න පුළුවන් දෙැත් දවි කිය ගනිතේ දී දෙකට. පුෘත්තයක් අපිකම්බියකින් හදලගත් ්‍රකෝනයක් හැදුවත් සමජතුරශ්‍යයක් හැදුවත් ෘතියක් හැදුවත් අපි ඒක හරවලා බලන්න පුළුවන් පැති දෙකයිතියෙන්. දීමාන දෙපත්තකින් විතර අපට බලන්න පුළුවන් දෙැපැත්තයි පේන්. ඒනිසා පේවට දීමාන හැඩ කියලා කියන. ැ පොතේ අඳනකොට ණක ණනකාාවේ සිලින්න්ඩරයේ චතුස්තලය වගේදයක් අපි පොතේ අඳනකොට අපිමං කලින් ප්‍ර් පත්ති කතා කරා අපි ඒක අඳිනවා පුතේ පැති තුනක් පේන විදිහට අපි උඩ පැත්තට කියා සැලස්ම කියලා ඉත්සරහ පැත්තර කියෙනන ඉදිරිපෙනුම කියලා පැත්තට කියන අපි පැතිපෙනම කියලා ඒවගේ අප පින්තූරයක් කදත් ඇත්තට ගණකගේේසුට කියලා අපි පුටුවක වාඩි වෙලා ගනකේ දිහහා බැලුවත් අපි ේකේ තුම් පැත්තක් එක වර පේනවා. ඕනම පැත්තකට හැරුවත් අප ේක අවස්ථා තුනක් එක වැර පේනවා. ඒ නිසා තුම් පැත්තක් පේන නිසා පියවට කියන්නේ ත්‍රමාන හැඩ කියලා. ත්‍රමාන හැඩ. එනම් අප අහන්නේ ඒ ත්‍රිමාන හඩයක් වෙනුවට තෙන් හිස්තැන යදන්න පුළුවන් උත්තරේ පල විනඋත්තර ගන්න බැහැත්‍ර කෝේ දමා හඩයක්ක් තුන්ග උත්තර ගන්න බැ සම චතුරශ තුනක්ති එක දමාන හැඩක් නම් පිතුරුවන්ක දෙ ගණකේ. අපියන් ගිළඟ ප්‍රශ්නයට. මුලින් දී ඇති අස්ථානු පිරිවලට දැක්වෙන පිරකුමක්. කමිසි අදදීල තිෙන නේද? න කමිසයක් තියෙන අයින් කරපු එකක් කුණු පැල්ලමක් ගෑ විච්ච කමසයක් තියෙනවා කුණු පැල්ලම නැති පොඩි වෙච්ච කමසයක් තියෙනවා හොක නැපිට දීලදන්. තොර මේක අපේ අම්කිසි අර්ථවත් තේරුමක් එන විදිහයට මේ මේ රූපොතුන අපි පෙළ ගස්සන්නට ඕන් ඇත්තර අපි ඔයාගේ කමිස ගැන කල්පනා කරලා බැලුව ඕක ස්සලම කුණුගෑවිෙනවා ටැල්ලමක් හරි මොකක් හරෝකට කුණු ගෑෙනවා කුණුගෑ වනාට පස්සේ අම්මාෝකෝ සෝදනවා. හෝදලා අප වේළගත්ත හම අයන් කරාවගේ නැහැනි සෝදනකොට කමිසේ මැසි කිය දාලා හේදුවත් අපි අතින් සේදුවත් ඔය ඕන මැඇඳුමක් අපි පොඩි වෙනවා කියලා කියෙන අර රේකා හිටිනවා. ත ඒවගේ පින්තූරයක් තමා ඉසට් කියනකේ දක් කලා තින්. ඊට පස් ඒක හොඳට හෝදලා වේලුවාට පස්සේ තමයි අපි ඒක අඳන්න කලින් අපි මදිින් ත අයන් කරනවා කියකි. ඒ මේඒ අවස්ථාතුන තමාපතුතිය දක්වලා තිබෙන්නේ නම් අඟෙ කියදට පැල්ලමක් ඇති වෙනවා ට පස්ඒක සෝදලා වේලනවා ඉට පස්ස නැවතියක මදිනවා. ඒ විදිර උත්තරේ දක්වලා තියෙන තුන් එනි පිළිතුරේ Xස. අපියන් ගන ප්‍රශ්නයට. ප්‍රශ්නකදහය මුල් වචන යුගලයේ ඇති සම්බන්ධතා වටහගෙන එවැනි සම්බන්ධතාවක් දක්වන වචන යුගලය තෝරන්න. පලවෙනි වචන දෙකේ තිීනවල යම්කිසි සම්බන්ධය. ඒ සම්බන්ධය අපි තේරුම් ගන්නලු ඉට වස්සේහනවා දීල තියෙන ඒ වගේ සම්බන්ධයක් දකිින් පුළුවන් උත්තරේ කෝකද කියලා මොකක්ද මුලු වචන දෙක ආරම්භය අවසානය අපි දන්නවා මොකක්හරිදේක ආරම්භයක් තියෙනවා නං මොකා කරිදේක පාඩගරන්න ආරම්භ කරත් ක්‍රීඩාාවක් ආරම්භ කරත් කෑමෝයන්නම් ආරම්භරත් තිීවි බලන්න පියාරම්භ කරත් ඒ හැමදයකම පුතේ අවසානයක් තියන අම ටගම් බනින්නේ අවසානයක් නටීව බැලුවට සල්ලංකරට අවසානයක් නෑ කිය කියන්නේ ඇබැ කොහොමරේ හැම දෙම අවසානයක් කීට හරි තියෙනවා ආරම්භයක් ගත්තොත් තනිවාරෙන් අවසානයක් තියෙනවා තර පළමිණ උත්තය කියෙන තරගයක් සහ ප්‍රතිඵලය කියල් ප දන්න ඕනම තරගේක ප්‍රතිඵලයක් කියලයක් තියෙන ඒක ජයග්‍රහණය හෝ පරජය වෙන්න පුළුවන් ජයග්‍රහණයක් කිවත් අ අපි පරාජය කිවත් ඒක හම්ඒ තරගේ හම්බෙන ප්‍රතිඵලයක් කරපගේ සම්බන්ධයක් තියෙන උත්සාහය කැපවීම. ඒ දෙගෙනකං එකටම යන වචන දෙකක් වගන්න එක සමානර්ථයක් තිීන්. එක අර මුල්වචර දෙකේ සම්බන්ධතාවට අපිට කලපන්නට බෑයික. තුංගෙන එක අවශ්‍යතාව වුවනාව. දෙත් එහෙම අවශ්‍යතාව උමනාව කියනත් සමාන අර්ථයන් තියන වචන දෙකක්. අර මුල්වචන යුගලයේ සම්බන්ධතාවට අපිට සමාන කරන්නට නෑ. අපන් ඉරඟ ප්‍රශ්නයට දාවිනි ප්‍රශ්නයට උත්තරේක. එක්කොළහා. ද්ලයක් විින්තූරයක් පෙන්වා මෙේ කීවේ කෙනෙක් ොටෝ එකක් පෙන්නලා කිය නොල මේ විදිහට පින්තුරය සිටින්නාගේ මව ෆොටෝ එක ඉන්න කෙනාගේ අම්මා මගේ මවගේ දුවය ෆොටෝ එක ඉන්න කෙනාගේ අම්මා මගේ අම්මගේ දුව මට සහෝදරියන් හෝ දවරුන්නුමැත මට අක්කලාවත් නංගිලාවත් නෑ මට දුවලත්නය කියයා කියන රහන සේනම් පින්තූරයේ සිටින්නේ මාගේ කවුද කියලා අප අන්නපපුතේ නෑදකන් වලදී අපි පොඩි කටුසටහන අපි මේකට පාවිච්චි කරනවා අපි අදල බලමු ඡයරූපය ඉන්න කෙනා මේයි ඉන්නවා මෙයාට අම්ම කෙනෙක් ඉන්නවා මෙට අම්ම කෙනෙක්කන්න තොර කියනවා ඡායරූපය ඉන්න කෙනාගේ අම්මා මගේ අම්මගේ දුව කියලා මෙතන ඉන්නවා හෙනම් මේ ෆොටෝ එක ඉන්න කෙනාගේ ආච්චි ආච්චි රාච්චිට දුවෙක් ඉන්නවා ඒ දුවට තව දුවෙක් නෑ කිවයි පවුලි දුවල නෑ කිව්වා එන අනිවාර මේ පුතෙක් විය යුතුමයි දුවෙක් නෑ කියල කිව්වා. තොර කවුදු මේ කතාව කියන්න මේ කතාව කියන්න මෙන්න මෙයා මේ කතාව කියන්න මේ අම්මා තමන්ගේ පුතාගේ ෆොටෝ එක අතටරන් කියනවා අම්ම තමන්ගේ පුතාගේ ෆොටෝ එක අතට රං කියනවා මේ චායාරූපය ඉන්න කෙනාගේ අම්මා මගේ අම්මගේ දුවෙක් කියලා හරි තමන්ගෙන මයි කියන්නේ මේ ෆොටෝය එක ඉන්න කෙනාගේ අම්මා මගේ අම්මගේ දුවෙක් මට සහෝදරියෝ කවුරුවත්නෑ මට දුවලත්නේ න අනිවාරෙන් මට ඉන්නේ පුතේ. න අහනවා එත්තේ නම් පින්තූරයේ සිටින්නේ මාගේ කවුද ෆොටෝයකේ ඉන්න මගේ සී අනෙමෙයි මුණුපුරාණමයි පුතා උත්තරේක පුතා. අපි අ ඊලඟ ප්‍රශ්නයට පාද විස්තරය සුරින් නංක දොළහ දහතුන ප්‍රශ්නඳහා පිතුර සපයන්න. අපි දීලාතියන පොඩි විස්තරය ඒ විස්තරයේ දීලා තියන කරුණු පදනම් කරගෙන තමා දොලාහ දහතුන ප්‍රශ්ක සඳහහාපී උත්තර සපයන්න ඕන ලම අපි ස්තරයම කකද්ද කියලා. මේසයක් මද නිර් රතු දම් සුදු කහ සහ කොළපාට පෙට්ටි හයක් එක මතක තබා ඇත. මේසයක්කඋඩට පටි හයක් තින පටිහට පාට හයක් දීලා තියෙනවා. එක වුඩ එකවුඩ එන විදිීර තමාම පෙට්ටි හය තියල තියෙන්නේ. අපි මේක කටු සටහනකින් අදගන්නට ඕනේ. රතුපාට පටිය ඇතේ උඩින්ම හෝ අටින් මොනොව රතු පාට පෙට්ටිය පලවනියකත්න්නේේු හය වනිකත්නෙමන රතු පාට පෙටිය මදහරයක පිටන්නට ඕනේ. අපි බලමු. පාට පෙටිය පුත මද රරික තියන්නට ඕන පෙදන්නෑ කීවෙෙනයටද කියලා සුදු පෙට්ටිය කහ පෙට්ටියට උඩින්ම ඊට ආසන්නඒ තිබුණද හතුහා කොළපාට පෙට්ටිවලට පමණක් පහලින් විය එතකොට සුදු පෙට්ටිය තියන්නේ කහපෙට්ටියට උඩින් ඒ ළඟමලු සුදුපාට පෙට්ටිය තියෙන්නේ කහපාට පෙට්ටියට උඩිින් එක ළඟම මේ දෙන්න ඉන්න එක ළඟ කියල මතක තියාගන්න මේ මැදටය මොකුත් අපිට දාන්න බැ දර කිසි දෙයක් අපි දාන්න බෑ සදුහා කහතින්නේ එකළඟ රතුහා කොළපාට පෙට්ටිවල්ට පමණක් පහලින් විය රතුහා කුළපාට පෙට්ටිවලට පමණයි පහලින් මේදක තියෙන්නේ එනම් අනිවාරෙන් කොළපාට පෙටියත් තියෙන් ඕෝන මේ දෙකට උඩින් තො රතුපාට පෙට්ිය තියන්නේෙ උඩින්ම නෙමේ කියලා අපිට පලවෙනිම කාරණය වැැකිය දීලා තිබ්බා එනම් කොළපාට පෙට්ටිය තමා උඩින්ම තිබිය යුත්ත කොළපාට පෙට්ටිය උගෙන වාක්ී කියනවා දම්පාට පෙට්ටියේ සුදු පාට පෙට්ියට එකක් පහලින් විය. සුදුපාට පෙට්ටියට එකක් පහලින් දම්පාට පෙට්ටිය තිබ්බලු එනම් කහපාට පෙට්ටිය ළඟම දම්පාට පෙට්ටිය තියෙන්න්නට ඕනි මේ තුන්නනා ඉන්නේ එකමල් ළඟ මේ මැදට කවුරුත් එන්න බෑ. එලට කියනවා දැම්මතන පෙට්ටි හයක් තියන්න ඕනන තර දැම්මත නබි පහක් ලකුණු කරගත්ත කොළ රතු සුදු කහ දම් කියලා පහක් ලකුණු කරගත්තා. නිල් පාට පෙට්ටිය මෙතනනාඩයි. නිල්පාට පෙටිය අපට ඩින්ම දාන්න බෑ. මොකද කිව්වා සදුපාට පෙට්ටියට වඩා උඩින් ඉන්නේ කොලයි රතුයි කියලා විතරක් පැහැදිලියම කිව්වා. තර මෙතැන කවරුත් දාන්න බෑ අපට රතුසාහ සුදු කියන දෙකාතර අපට කවරුවත් දාන්න බැහැ. ඉළඟට මේ තුන් දෙනා ඉන්න කළඟ මේ මැතට අපිට කවරුද දාන්නටත් දෑ හෙනනම් අපට දම්පාට පෙටිය දාන්නවෙන් අවසානයේ හය වන පෙට්ටිය විදිර තමාපිට නිල්පාට පෙට්ටිය දාන්න වෙන්නේ දම්පාට පෙට්ටියටත් පහලින්. පාටිටත් පහලින්තමා පිට නිල්පාට පෙට්ටිය දාන්නට වෙන්නේ. අපේ අහනවාදැ මේකෙන් ප්‍රශ්න දෙකක් දොළස්වෙෙනනි ප්‍රශ්නය උඩින්ම තිබූ පෙට්ටියේ පාට කුමක්ද පැහැදිලෝ අප දන්නවා අප අදගත්ත සටහනත් එක් අපි බලනකොට උඩින්ම තිබ්බ අනිවාරයෙන් කොළ පාට පෙත්තිිය. ප්‍රශ්නංක ද හතුන යටින්ව තිබූ පෙට්ටියේ පාට කුමක්ද අපිට බොහොම පැහදිල උත්තරේ කියන්නට පුළුවන් යටින් මති බෙන් නිල් පාට පෙට්ටිය. අපි අන්දා හතර වෙනි ප්‍රශ්නයට. නිරදි වාක්ක්‍ය සෑදන් ස ඇති ගලපීම තෝරන් අපි පුතේ වචන හයක් දීලා තියෙනවා ABC DEF කියලා මෙන්න මේ හය අර්ථය නිවැරදි වෙන විදිට ගලපාතියන්න පිළිතුරුවක් තියනවඒ පිතුරතමා අපිට තෝරණන්න කියලා කියන්නේ. අපි බලමු පලවෙෙන එක පලවෙනි පිළිතුරේ විදි අපි මේ වාක්‍ය කියවොත් අපිට එන්නේ ජල සම්පත් සුරැකීමෙන් වන සම්පත ආරක්ෂාවේ. ඇතර ජල සම්පත සුරකුද්ද වන සම්පතා රක්ෂාවෙන් නෑන එක අනිපඇත්. අපි වනසම්පත සුරක්ෂිත කරොත් තමා අපිට ජල සම්පත ආරක්ෂා කරගන්නට පුළුවන්. ඔබට වාක්්‍ය හරි වගේ දැනෙනට පුළුවන්. හැබැයිකි අර්ථයපතයේ මාරු වෙලා තියන්. වනසම්පත ආරක්ෂා කරොත් තමා ජලසම්පත අපිට ආරක්ෂා කරගන්නට පුළුවන් වෙන්නේ. අපියන් දෙවනි පිළිතුරට. දෙවන පිළිතුරේ විදිරා අපිට වාක්‍ය කියවොත් ලැබෙන්නේ වන සම්පත් සුරැකීමෙන් ජල සම්පත ආරක්‍ෂාවේ ඒ හරියට මහරිනි වනසම්පත ආරක්ෂා කරොත් ජලසම්පත ආරක්ෂා වෙනවා අපි තුන්ගෙන පිළිතුරත් කෝකරත් බලමු වන සම්පත් සුරැකීමෙන් ආරක්ෂාවේ ජල සම්පතයක අසාන පචනටේපපුතේ පැදි ලොකු ගැපීමක් අපිට දකින්න බැහැ එන නිරදි අර්ථයක් න දර ගැපීම මක්තියෙන්නේ පිළිතුරුවන්කදකි. අපි අන් ලළඟ ප්‍රශ්නයට ප්‍රශ්නංක පහලව පාසලේ සංගීත කණ්ඩායමේ සමහරු දක්ෂ ලසවාදනය කරති. ඉස්කෝල සංගීත කණ්ඩායමන්න සමහර දෙෙන. දක්ෂවිදිහයට වාදනය කරනවා මොක් හ ඉස්ුමෙන්ට් එකක් නැත්තන් සංගිත බාන්ඩයක් දක්ෂ විදිහට වාදනය කරනවා. දක්ෂලෙස වාදනය කරන අය දක්ෂලෙස ගීතද ගායනා කරති. දක්ෂලෙස වාද වාදනය කරන අය දක්ෂ ලෙස ගීත ගායනා කරනවා. ඉට කියීනවා රුවන් දක්ෂ ලෙස ගීත ගායනා කරන මේකෙ කියලන්නේ දක්ෂලෙස වාදනය කරනවා දක්ෂලෙස වාදනය කරන අය දක්ෂලෙස ගීත ගායනා කරනවා. හැබැයි ගීත ගායනා කරන්නේ දක්ෂලෙස වාදනය කරන අය විතරක් කියලා කොහෙවත් සඳහන් කරලා නෑ. තොර ගීත ගායනා කරණයගින් සමහරක් දක්ෂලෙසවාදනය කරනවා සමහරයි ගීත ගායනා කරනය වාදනය නොකරණයි වෙන්නට පුළුවන් තර රුවන් දක්ෂලෙස ගීත ගායනා කරනවා. තර අපෙන් අහනවා මේ අනුව රුවන් දක්ෂලෙස වාදනය නොකරයි. පිඒ පැහැදිලිව කියන්නට බෑ වාදනය කරනාව වැඩත් පුළුවන් නොකරනවා වඩත් පුළුව. ඒළගේෙක රුවන් වාදනයට මෙම ගායනයට දක්ෂතා පෙන්වුව. එකත් පුති අපිට පැහදිලිව කියන්න බ මොද රුවන් පාසරේ සංගිත කණ්ායේ දක්ෂලස ගීත් මේ වාදය කරන කෙනෙක් තිවන අපිට පැදිලිව කියන පුලුවන්. එහෙම මෙතන රුවන් පාසලේ සංගීත කණ්ඩායමට කිසි ලෙසකින්ම සම්බන්ධයක් තියෙනවා කියලා දක්වලා නෑ. ගන උත්තරේ රුවන් ක්ෂල සවාධනය කරන බව නිශ්චිතව කිවනයක අපිටඒ තමා කියන්නට න්. රුවන් දක්ෂල සවාධනය කරනවා කියලා සඳහන් කරන්න අපට කිසිම නිශ්චිත නිර්ණායකයක් නැහැ නම් පිරිතුරුවන්කේ වෙන්නේ අංකතුන. අපි අංගඊළඟ ප්‍රශ්නයට. පහත සංකය රටාවේ ප්‍රශ්නාාර්ථ ලකුණන්න යෝදා ඇති කොටුවට අදාළ සංක්‍යාව තෝරන්න දර න ොේ රප සහන් තුනක් පලමනි රූප සටහන්නේ කොට තුේ දක්වලා තින පහයි තුනයි හතරයි කිය. කොම ේ ටම තිදලද. පහසාහ තුන කියන සංඛයා දෙක අඩු කරනවා. එතු අපිටිනව දෙක. දෙකේ ඉල්ක්ගම් පුතිේ අපි නවත දෙකෙන්ම ගුණ කරනවා එතකොට හම්බෙනවා හතර. විලාට හයෙන් අපි දෙකක් අඩු කරනවා. තකොට හතරයි අපි හතර හතරෙන්ම ගුණ කරනවා දසයයි. පහහිෙදක් අඩු කරහ මුත්තරේ තුනයි තුන තුනෙ මුගුණ කර පහම පිටහම් වෙනනවා පිතුරුවන් කේ විදියට පිළිතුරුවන්ක නමය එන දාසේයට පිළිතුරුවන්කෙ වෙන්න පිළිතුරුවන්ක එක නවය. අපි අන් ඒළඟ ප්‍රශ්නයට. දාහත. පියෙක් තමා සතු තේවත්තකින් හතරෙන් දෙකක් පුතුර ලබාදුන්නේය. කොච්චරද හතරෙන් දෙකක් කියන්න. අපි දන්නවා බාගේලියන්න පුළාන් විධ ක්‍රම තියෙනවා දෙකෙන් එක කිව්වත් හතරෙන් කිවත් හයෙන්තුන කිවත් මේ හතා කරන්න ාගගෙන්. තාත්තා තමන්ඩ තියෙන තේවත්තෙන් භාගයක් දීලා තියෙනවා පුතාට ඉතුරු කොටසිම් භාගයක් තම දුවට දීලා පුතාට දුන්නට පස්සේ ඉතුරු වෙන ප්‍රමාණයෙන් භාගයක් තමා දුවට දීලා තියෙන්නේ අවසානිෙති තාත්තට ඉතුරු වෙලා තියෙන පුතේ තේයක් කර පහ. තර මෙත නහන්නේ පුතුරට ලබා දුන් ඉඩම් ප්‍රමාණය කොපමනද කියලා අපිට පොඩි රූප සටහනක් මේ එකට ඇඳගන්නට පුළුවන් අපි ඇඳල බලමු. ල ඩක් ද පි ත ද මොක්හරි හැතලයක් ෘරතයක් හර සමචතරසයක්ක රජ ස ර ීන සම්පූන තේවත්ව.තොර මේකෙන් හතරෙන් දෙක් පුතාට දුන්නල පුතේ හතරෙන් දෙගක්කෙන් හරියටම භාගයක් පුතාට මේ තේවත්තෙන් භාගයක් දීල තියෙනවා. ඉතුරු කොටස තව බාගයක් ඉතුරුයි, ඒ ඉතුරු කොටසිම් භාගයක් දුවට දීලා මේ කොටස නැවත දෙකට බදෙනවා ඒකෙන් භාගයක් දුවට දීලා තියෙනවා. මේ තාත්තත් ඉතුර ලාතියෙනවා තාතට ඉතුර වෙච්ච ප්‍රමාණය අපිට පහැදිලිව දීලා තියෙනවා තයක් කර පහයි කියලා. තොර තාත්තට හහිතු වෙලා තියෙන හරියටම මේ වත්තෙන් කාලයි. තාත්ත යිතුලා තියෙන හරිට මේ වත්තෙන් කාලායි තොර තාත්තට තයයක් කර පහක්කම් ුණනානම් දුවටත් ඒහා සමාන ප්‍රමාණයක්ත් තයක්කර පහක්කම් ුණනා ර තාාතා සහ දුව බෙදාගත්තේ පුතාට දුන්නට පස්ස ඉතුරුවවෙච්චේ තේවත්තේ ඉතුරුභාගෙකට බෙදාගත්තේ, තාතා සහ දුවසතුව තේයක්කර දහයක් තියෙනවා. එනම් පුතාටත් ඒහා සමාන ප්‍රමාණයක් තේයක් කර දහයක් තියෙන්න්නට ඕනි. තර පුතාට තේයක් කර දහයක් දීලා තියෙනවා. දුබට දුන්න තේයක්කර පහක් අවසානි තාත්තර තයයක් කර පහක් කිිතුරුණා මේකත් තේ අක්කර විස්සක් ලොකුවත්තක්. සා හනවා පුතුට ලබා දුන් ඉඩම් ප්‍රමාණය කොපමද කියලා පුතාට දී ලතියන පුත එත්තයක් කර දහයක් පිළිතුරුවන්ක දෙක අපේ න දහටවෙනි ප්‍රශ්නිට ටැන්ගයක් පිරවීමට ඒ නලේට පැය හයක් ගත වී. මොකක් කර ටැන්කයක් පුරුවන් ඒ කියන අපි ටැප්පික කියලා කියෙන තන් නලේ නැතම්ටට යනවල්ලු පැෑහයක් එම ටැකෙන් භාගයක් පිරවීමට බ නලේට පැත්තුනක් ගත වෙනවලු. බී කියන නලේෙන් අතුර ගත්තොත් ඒ ටැන්කෙන් භාගයක් පුරුවන්න පැත්තුනක් යැනවා ඒ කියන්නෙමකද බ කියන නලේට ඒ ුව භාගයක් පුරුවන්න්න පැය තුනක්නේ නම්බ කියන නලේට ටැන්කියම පුරුවන්ද එයාටත් ඒනම් පැහයක් යනවා තැන්කයම් භාගයක් පුරුවන්ට පැය තුනක් යන්න නලේට න එඒටත් තැන්කියම පුරුවන්ඩ පැ හයක් පැහැදිලුවම ගත වෙනවා. ර ඒ නලේටත් තැන්කය පුරුවන්ට පැෑ හයක් ගත වෙනවා B නලේටත් තැන්කිය පුරුවන්ට පැය හයක් ගත වෙනවා. ඒබ නල දෙකම එක ර වෘතය තැබ් වේ න ටැකට වතුර එන ඒ සහ බී කියය නල දෙකම එක වැර ඇරියොත්. ඇත අපිගෙන විවෘර්ත කොරොත් ටැංකිය සම්පූර්ණයෙන් පිරෙන්ට ගත වන කාලය හනවා එක් කෙනකුට පුතේ පැෑ හයක්නම් ඕක පුරුවන්න ගත වෙන්නේ දෙන්නමකතු වෙලා පිරවොත් ඕක හරියටම ගත්තවෙන්න ඔයි දක්ලා තියෙන කාලෙෙන් භාගයයි එනම් පැත්තුනක් ැනකොට ටැංකිය පුරුවන්න පුළුවන් පිරිිතුරුවන්ක දෙක පැයතුනයි. අපියන් ගීලඟ ප්‍රශ්නයට. පහත දැකන රපේ චකෝන ක කියීයක් තිබීද. හිතන්නෙපාර අපි සාමාන්‍ය තරු අඳින විදිහයට ඇඳපු ත්‍රිකෝයක් නෙමේ පුතේේ තනි රේකාවකින් තමා සම්පර්ණ රූප සටහ ැදලතියෙන්නේ. තො මේකෙන් අහනවා අපිට දකින්නට පුුවන් සම්පර්ණ ත්‍රිකෝණ ගාන කියද කියලා අපි බලමු ගණන් කරලා මේකට පුතේ පැදිලවම කුඩාත්‍රිකෝන පහක් තියනවා එක අපට පහැදිලිම ගන් කගන්න පුුවන් පහක් තිබෙනවා. අපි ගත්තොත් අප දැ ඉහළම මුල්ල ත්‍රිකෝනේ මුල්ලක්ක දදියට ගත්තොත්තිහෙ. මේ අපිත් සම්පූර්ණ ත්‍රිකෝණයක් විදිර ගන්න පුුවන් ඔන්න ොකියව එකක් තියෙන අප එක ගන්න අප එක ඇන්දේ මේ උඩම මුල්ල එක මුල්ලක් විදිර නැත්ත එක ඕෝණයක් විදිර සල කලා ඊළඟටේ දහුණවද පැත්තේ තියෙන මුල්ල තවකෝනයක් විදිර සලකලා ඒ අපි ත්‍රිකෝණයක් විදියට ඇන්දොත් එහෙම ඔන්න දැන් ලොකුත්‍රිකෝන දෙකක් ගන්න පුළුවන්. දෙකයි. එලන් දකුණු පැත්ත පහල තියෙන ත්‍රිකෝණය මුල්ල එක කෝනයක් විදියට ගත්තොත් ඒකෙන් තව එකක් හදන්නට පුළුවන් දැන් ලොකු ත්‍රිකෝන තුනයි. ඟට වංගත පැත්තෙන් පහළම තින මුල් ෝනයක් විදිර ගත්තොත් හෙම ඒ මුල් එක කෝනයක් විදිර සලකලා අපට තවත්‍රිකෝනයක් හදන්න පුළුවන් හතරයි. ඊළඟට අප වංගත පැත්තෙන් මදින් තියනෙ කෝනේ මුල් එක කෝනයක් විදිර සලකලා, අපට තවත්‍රිකෝනයක් හදන්නට පුළුවන්. එතුොර අපිට ඒ ජාතිය ඒවත් අපිට පහක් ගන්න පුළුවන්. එතර මේකේ කුඩාත්‍රිකෝන පහයි, ලොකුත්‍රකෝන පහයි සම්පූර්ණ අපිට රූප සටහනේ, ිකෝන ගන්නට පුළුවන් ්‍රිකෝන දහයක් විදිහට එනම් පිළිතුරුවන්කේ වෙන්න දහනම්වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුරුවන්ක තුන ත්‍රිකෝණ දහයක් තියෙනවා. අපි යනනා විසිවෙනි ප්‍රශ්නයට. ළ මේය එක සසාමානට කැි දහයක් යොදා ගැනමින් පහත සහන් රූපය පෙන්ෙනනාකාර, සමචතුර්‍ර තුනක් නිර්මාණයක නඇතු. පොල් ගර නැත්තන් අප පඉරටු කැලි කියලා කියන පාවිච්චි කරලා සමචතුරශ්්‍ර තුනක් නිර්මාණය කරලා තියෙනවා. තො ඊළඟට අපෙන් අහනවා, මේ වැ සමචතුරශ අටක් නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය වන එක සමාන දිගින් යුතු අවම ඉරටු කැබෙලි ගණන කය. මෙතන තුනක් දක්වලා තින මේ ප්‍රමාණය සමචතුරටක් නිර්මාණය කරගඩලු පාවිච්චි කරන්න පුළන් අඩුම ඉරටු කෑලි ප්‍රමාණය පාවිච්චි කරලා. අපි ඇඳල බලමු. අපිට දීලා තියෙනවා මෙතන සමචතුරශ්්‍ර තුනක් තරපි අටක්නේ හදන්න කියන්නේ ට හිදන්න ලලාන් මේ එක තනී පෙට හදාග යන්න පුළුවන්ගල. පුතේ තනි පේලීට හදාගනි යනවට වඩා මේක පේලි දෙක්කට හැදුවොත්, මෙන්න මේරේකා අපි දෙපැත්තටම සම්බන්ධ කරගන්න විදිහට, මෙන්න මේරේකාවත් අපිට දෙපැත්තරම සම්බන්ධ කරගන්න පුළුවන්. උඩ පේලි අපි හතරක් කෙන විදිර ලක්ුණ කරගන්නවා. පාත පේලිය අපි හරක්නෙන විදි අපිහම ලක්ුණු කරත්තොත් අපි අවම ඉරටු ප්‍රමාණයක් පාවිච්චි කල මේක හදන්න පුුව. තර උඩ පැත්තේ හරහටපුතේ තිරස් අතර තියෙනවා රටු කෑලි හතරක් තියෙනවා. ද පේලිය තිරස් අත ඉරටු කෑලි හතරක් තියෙනවා අවසාන පේලියේ තිරස්ත ඉරටු කෑලි හතරක් තියවා. ඊල්ලන්ගට සිරස් අතර පලවිනි පේලිය පල්ල හට දෙකක් තියනවා දෙවැනි පේලිය දෙකක් තියනවා තුන්ගෙන පේලිය දෙක් තියනවා, හතරනි පේලියේ දෙක් තියනවා පස්සනිි පේලිය දෙක් තියනවා. තිරස් අත ොක්කො තිබ ඉරටු කෑලි ොහක් රස් අත ොක්කො රටු ෑලි තිබ දහයක්. ඉටු කෑලි දහයක්ක් සහ ොහක් පවිච්චිරලා ඒගැන රටු කෑලි විසි දෙකක් වගේ ප්‍රමාණයක් පාවිච්චි කරලා අපිට රූපේ දීලා තියෙන කාරය සමචතුරවශ අටක් නිර්මාණය කරගන්නට පුළුවන්. ඊට වඩ අවු ඉරටු ප්‍රමාණයක් පවිච්ච කළ සමචතුවශ අටක් නිර්මාණය කරගන්න බෑ ඊට වඩ වැඩරට ප්‍රමාණයක් පාවිච්චක නිර්මාණය කරගන්න පුුවන්. එනම් පිළිතුරුවන්ගේේව ඉන්න විස්වවෙනි ප්‍රශ්න හ පිතුුවන්ක එක. අපි යන විස්සි එක් වන ප්‍රශ්නයට. ලම්ී ඇති එකම ප්‍රමාණය කලු සහ දුමර සපත්තු කකුට්ටම් පිළිවෙලින් දෙකක් සහ තුනක් අඳරු පෙට්ටියක්තු ඇත. ඔක්කොම සපත්තුකුට්ටම් පහයි. කළුපාට සපත්තු කුට්ටම් දෙකක් තියෙනවා සපත්තු කුට්ටම් දෙකක් කියල කැන සපත්තු හතර. දුමර පාට සපත්තු කුටම් තුනක් තියෙනවල සපත්තු කුටම් නක් කියලා කියන පුතේ දුුර පාටපත්තු හයක් තියෙනවා ඔක්කොම සපත්තු දහයයි. කළු සපත්තු හතරයි, දුමර පාට සපත්තු හයයි, ඔක්කම සපත්තු දහයක් තිබෙනවා. අපෙන් අහන්නවා, දුර පෙටියක් තුළතින් අපට පෙට්ිය පේෙන් නැහැ අප ඉහනවා නිවැරදි කපත්තු කුට්ටමක් අනිවාරයෙන් ලැබීමට නම් අපි හිතම අප යහක බලාග නතදාළල සපත්තු ගඩ උක්සාහ කරන්නේ අනිවාරෙන්ම නිවැරදි සපත්තු කුටම. එක් කළු සපත්තු දෙකක් නැත්තන් දුමුර පාට සපත්තු දෙකක් අනිවාරයෙන් අපිට හම්බෙන්න්න නං අවම වශයෙන් ඉවතට ගතයුතු සපත් ගාන කොචරදහන. දන්න පලිනි රයට සපත්තුවා කළලුවගක් කම්වෙලා විනිසර කළුවාක් කම්මුණම අවස්ථා දකයි කියලා. ඒක අනිවාරෙන් ලැබීතිය අවස්ථාවම ලැබෙන්ඩත් පුළුවන් නොල බෙන්ඩත් පුළුවන්. නිවාරෙන් ලබෙන්න්නේ කොයි අවස්ථාවේද. අපි මෙමි පළ මනිසරරි අතදාාධ්‍යපට කළු සපත්තුවා කම්බුණ. දෙනිසර අපි අතදා ගද්‍යපට දුූර පාට සපත්තුවාක් කම්බුණ. තුන් නිසාසරි අතදාලා පිය සපත්තුවා ගන්නකොට අපට ොන පාට සපත්තුවාක් කම්ුණනත් ප්‍රශ්නයක්නේ මොක තුන් නිසරේ කළුපාට සපත්තුක් අපට හම්බුණනත්. නි ස කලුපාට සපත්තුවක් කම්නා තුන්ගෙන සරෑහම්බච් සපත්තුවත්තක ද සපත්තු කුටම කලුපාටිං හරි. තුං එනි සැරයා අපිට කළුපාට සපත්තුවක් නොලැබිලා අපිට දුමරුපාට සපත්තුවක්හම්මනාන ඒත් ප්‍රශ්නයක් නැහ. මොක දෙනිවතාව අපි දුරු පාට සපත්තුවක් කලළට ගත්තා තුන්ගනි වතාව ගන්න දුරපාට සපත්තුවත්තයක ද දුමුර පාඩ සපත්වක කුටමක් අපට හම්බලා. එහනම් දෙවැනිවතාව අපි දන්නේන්නේ අපිට හම්බේති නැතිවෙයිද කියලා නමුත් තුන්ගෙන අවස්ථාව අනි වාරිං. එකම වර්ණය කළු හෝ දුඹුරු පාටි සපත්තු කුට්මක් අපිට හම්බෙනවා ඒහනම් විසියක්වනි ප්‍රශ්නය සඳහා. අනිවාරෙන් එකම වර්ණය සපත්තු කුට්ටමක් ලැබෙන්න්න ඉවතරගඩුව සපත්තු ප්‍රමාණය සපත්තු ත්තුනයි පිළිතුරුවංක එක. අපියන් ගිළඟ ප්‍රශ්නයට. A සිට Fතෙක් ප්‍රකාශ හයක් පහත දී ඇත. ඕහ වෛ්‍ය විද්‍යාට ඇතුළත්වය. B. ඔහු දැන් විශ්‍රාම සුවයෙන් කල්ගේ වයි C දැඩි කැපවීමකි නෝ තම රාධකාරය ඉුතු කරයි. D. ඔහු අද ඉතා දක්ෂ ගුරුවරයකි E. ශිෂ්‍යා බාග හළින් සමත්තිය F පාසලේ දක්ෂතම ශිෂ්‍යාහ විය ඒවායින් හතරක් මෙත දීල තියෙන අපිට අවස්ථා හයක් මේ අවස්ථාහයෙන් හතරක් කාලයේ අනු පිළිවෙට කියලා කියන්නේ මේක සිදුවෙච්ච පිළිවෙලට පඩිකාල ොඩ යා ට පස්කෝල මට ප විශ් ද්‍යාලකයන්ට පස රැකයාාවකට අපි සරවගත්තතන් ඒ වගේ එක සිදුව මේ පිළිවෙලට අවස්ථා හතරක් ගලපලා තියන සංවිධානය කල තින උත්තරේ තමයි අප හන. අි බලමු පලවෙනික ඕහ ශිෂ්්‍යත්ව ාග ඉහෙලින්ිම සමත්වය පාසරේ දක්ෂතම ශිෂ්‍යා ඔහු විය ඔහු අද ඉතා දක්ෂ ගුරුවරයකි ඒ ඔහු වෛද්‍යේ විද්‍යාලට ඇතුළත්වය. අන්තිම දෙකේ නොගල පීමක් තියෙනවා. ඔහු අ ඉතා දක්ෂ ගරුවරය කලා. පසෙ වෛද විද්‍යාල තුළත්ව ව නු සාමාන හම වන්න විදියක්ක් නෑන එම වඩ විද්‍යයක් නෑසා අප දෙවනි උත්තරයට යනවා ඔහු ශිෂ්චත්වය ාගහිහලිම සමත්වය ඔහු දක්ෂතම ි පසේ දක්ෂතම ශිෂ්‍ය හුිය ඔහු වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්විය දැඩි කැපවීමින් ඔහු තම රාචකාරියටු කර. වෛද විද්‍යටගේෙන ඩොක්. කෙනෙක් වුණාට පස්සේ වෛද්‍යවරය කුුණාට පස්සේ බොහම මහන්සි වෙලා කැපවෙලා රජකාය නත්තැන් ඩිවටිය කරවා ගේ තමාකයන් ඒ අපිට ගලපන්නට පුළුවන්. තුංගෙන එකත් බලමු. ඔහු ශිෂ්‍යත්ති භාගිහිලිම සමත්තිය දැඩි කැපවීමට නොහ තම රජකාරයටු කර විභාග සමත් වනා ශිෂ්‍යත්තේ ද ැකාව තමන් රාජකාරය අකරට මිටු කරනවල ඒ ඔහු වෛ්‍ය විද්‍යාට තුළත්වය. හු ස්්‍රම සුවයෙන් කල්ගම අර මේ පළමුහ දෙවන දෙකේ ගැලපීම අතර පොඩි අපිට නොගැලපීමක් වගේ දැනෙනවා ඊට වඩා ලොක ගැලපීමක් අපිට සම්න්ධයක්ෙනි උත්තරෙන් ගොඩ නගන්න පුළුවන්. එනම් විසි දෙවෙනි ප්‍රශ්නය සඳහන් නිවැරදි පිළිතුර දියටට අපිට දෙවෙනි පිරිිතුර තෝරගන්න පුළුවන් අපියන් විසි තුූය ප්‍රශ්නයට. පන්තිපාර ගුරුවරයා විසින් සිසුන් නමතා මෙසේ ප්‍රකාශන ලද. ක්ලාස්ක කලාස්ටීජ කිවල මේ විදිහයට. සීනුව නිතු හතරිස් පහකට වරක් නාදේ වෙෙල්ලක ගහනවල විනාා හලිස් පාකට සර. අවසන් වට සීනුව නාද වූයේ මීට විනාඩි දහයකට පෙරේ. විනානි හතලිස් පහකට සැරයක් පාසලේ සීනුව නාද වෙනවා තීජ මේ කතා කරන මොහොතිවි තීච කියීනවා අන්තිම පාරට මට බෙල්ලක ගහනවා සීනුවේ හඳ ඇහුුණේ මීට විනාඩි දහටට කලින් ඒ නද බෙල්ලක හල විනාඩි දහයක් ගත. ඊළඟට පෙරවරු නම නමයයි තිහයට සීනුව නාදවෙ. අනි වාරෙන් පෙරවරු නමයයි තිහට බෙල්ල එක වදිනවල. ීච මේ ප්‍රකාශය ගුරුවරයා මේ ප්‍රකාශය සිදු කළපු වෙලාව හන්න. හරියටම නම හමට වෙෙල්ල එක වදිනවනං ඊට කලින් වෙෙල්ලක වැදුන විනාඩි හතලිස් පහකට කලින් අපි නමයයි තිහෙේදලා ආපස්සර මිනිිතු හතලිස් පහ ගන්න කරොත් අපි හම්බෙන්නේ කියද අපිට හම්බෙනවා අටයි හතලස් පහ අටයි හතලස් පාහම් වෙනවා යි ීජ මේ හතාව කියන වෙලාවේ වෙෙල්ල එක හලා විනාඩි දහයක් ගිහිල් දීජ මේ කතාව කියන්නේ අටයි හතලිස් පහට නෙමෙයි දීජ මේ කතාව කියන්නේ අටයි පනස් පහ. එනම් පිළිතුර වෙන්න පිළිතුරුවංග තුන පෙරවරු අටයි පනස් පහ. අපි අංඉල ප්‍රශ්නියට විසි හතර. අසල සචිට්ටව වඩ උසේ රජෙන් සචිත්තරම් මටි නොවනත් අසේට වඩා මිටිය නිරජෙන් රජ තරම් උස නොවර සචිට් වඩා උස්සය වඩා තුසකවුලු. උසයි කියනවා මිටි කියනවා කිසිම කෙනෙක්ග උසක් දීල නෑ. අපිට පුළුවම්පොතේ, මේ ප්‍රශ්නයේ දීලතියන පුද්ගලයාගේ නමවතිින්. සංක්‍යයාාවක් කාදේශ කරලා මේක විසඳන්න පුළවා. මුලියම දීලා තියෙන අසේල අපිට අසේල කියන පුද්ගලයාගේ අපි අනුමාන කරලා අපි ඔහුට උසක් කාදේශ කරනවා ඒ අනුව අනි පුද්ගලයන්ඒ සංක්‍යාවට ගැලපිණිදිර සංඛ්‍ය ආදේශක රපුවාම ඔතන ඉන්න හැමෝගෙම උස ආරෝහණන පිළිවෙල්ට හරි අරෝණ පිළිවට හරි ඉල්ළන්ග ස වැඩීමම කව් දඩමකක් ඕන එකක් අපට පහසන තෝරගන්න පුළුව අපි ලක්කං ආදශ කරලා බල. පිහිතම සසේල කියන පුද්ගලයාගේ උස මේ මිනුම් දන්න මොකක් වුණනත් කමක්න නිකම්ම පාවිච්චි කන විස්සයි කියල නාර ගැටලුවක් නෑ. අසේල සචි්ට වඩා උසලු ඒනන් සචිත් අසයටට වඩ මිහින් දම විස්සරොට අඩුවිලක්කම පාවිච්චි කරන දා හතර වගේ එකක්. එරට කියර රංජෙන් සචිත්තරම් මිටි නොවනත් රංජන් සචිත්තරම් මිටි නොවනත් එකන්නේ රංජෙන් දාහතරට වඩා උසයි මිටි නෝවනත්න් අසේලට වඩා මිටිය එනඒයා දහතරට වඩා වැඩියගයක් වෙන්න ඕන විතර වඩ ඩුවගයක් වෙන්න ඕන මන්දාන දසේවිතර. දා සේවිතර. නිරජෙන් රංජෙන් තරම් උස නොවූමද. නිරජෙන් රජෙන් තරම් ස නැල්ලූ එනම් නිරංජෙන් පපුතේ දසයට වඩා අඩුවගයක් වෙන්න ඕනනි හැබැ සචික්ට වඩා උසලු. රංජෙන් තරම් උසනෑ දාසට වඩා වැඩිවෙන්නබෑ. චිට්ඩා උසයිලුව වෙන දා හතරට වඩා වැඩිුවවෙන්න ඕනේ නිරංජෙන් අපි දාණ්ඩ ඕනේ දාහතර සහ දාසයක්කන සංකයා දෙක අතර පිහිටන සංක්‍යාවක් අපි දාන පහළව කියලා පහළව කියලා තර අපෙන් මොකක්දන් තිමටහන්නේ අපෙන් අවසාන ප්‍රශ්නය විදියට හනව වඩාත් උත්සකෞුද කියලා අපි ලකුණු කරපු කටු සටහනේ හැටියට අපිට බොහොම පැහැදිලුව කියන්න පුළන් වඩාත් උසකවද කියලා වඩාත් තුස වෙන්නේ අසේ ම් පිළිතුරුවන්කයක අසේ පිය මසි පස්සෙනි ප්‍ර්නයට. ඉරිදා දිනයකින් ආරම්භවන අගෝස්තු මාසයක පළමුවන හතරවන සෙනසුරාදා දින හා. මේ අගෝස්තු මාසය පටන්ගරන්තිය නිරිධාවකින් පිදන්න අගෝස්තු මාසක නනිවාරයෙන් දින තිස්සෙකක් තියෙනවා. ඒ මාසේ පලමුසා හතරවන සෙනසුරාදා දින හා, සියලු විරිදාා දින පමණක් නිවාණඩු දිනවේනම්. පලවෙනිසා හතරවෙන සෙනසුරාදා දින දෙකයි, ඒ මාසෙර දාල සියලුම ඉරිදා දිනයි විතරයි ඒ මාසයට නිවාඩු තියෙන්න්නේ. එසේනම් එම මාසයට ඇති නිවාඩු නොවන දිනගාන්න හොයන්නට ඕනේ. අපි දවස් තිස්සකෙන් ඉරිදාවල් ටික සහ මේ කියන දෙවනසා හතර වෙන සෙනුසුරාදාාවල්ද කඩු කරහන්න අපට නිවාඩු නෝන දවස්ටික පහසුවෙන් හොයා ගන්න පුළුවන්. අපි බලමු. තුර මේක අපිට පැහැදිලිව කියනවා පටන්ගන්නේ ඉරිදාදිනයකල්ලු පටන්ගන්නන්නේ ඒ නම් මෙන්න මේ කියන අගෝස්තු මාසට, නිවාරයෙන් පලවෙනි ද ඉරිදා අට ඉරිදා පහලව ඉරිදා විසි දෙක ඉරිදා විසි නමේ ඉරිදා. මේතින් අගෝස්තු මාසයට දාල ඉරිදාවල් ටික. දව සතෙන් අතරප ඉස්තරහට ගණං කරපු හම මේතින් නිරිදාාවල් ටික. මීට අමතරව කියනවා දෙවනසා හතර වන සුසුරාදා දින නිමාණ්ඩුරු. තොර මේ අගෝස්තු මාසේ දෙවන සනුසුරාධාව එන්න කවදද. පලවෙන සෙනසුරාධාවවා හත්ත එනිදා දෙවන සනුසුරාධාවෙන්වා පාලොස්තුන්දර කලින් දා හතරවෙෙන. න තර වෙන සෙනුසුරාදාාව වෙනවා විසි නමයට කලින් විසි අට වෙනද. මෙන්න මේ දවස් දෙකත් නිමාණ්ඩුලු. මේ දවස් දෙකත් නිමාණ්ඩුලු. තොර මෙතන ඉරිදාවල් පහක් තියෙනවා, සෙනුසුරාදාාවල් දෙකක් තියෙනවා. තොර මෙතන පහයි දෙකයි ඔක්කොම නිවාඩු දින හතක් එෙනවා. අගෝස්තු මාසයට ඕනෑ මගෝස්තු මාසයක වර්ෂයක දින තිස්සකක් තියෙනවා. කියන ගෝස්තු මාසර දවස් තිස්සකක් අනි වාර්රෙන් තියෙනවා ඔය දවස් තිස්සකින් අපි දවස් හතක් අඩු කරනවා. එතකො අපිට දවස් විසි හතරක් විදිහයට උත්තරය හම් වෙනවා. එනම් ඔය කියන ගෝස්තු මාසේ නිවාඩ දින හතායින් කරහම නිමාණ්ඩු නොවන දින තියෙනවා විසි හතරක් පිල්තුරුවන්ක තුන. අපින් විසි හයවෙනි ප්‍රශ්නයට. මාර්ගයක එක් පත්ත ඇතිගේ වල්ල ලංක යොදා ඇත්තේ එක තුන පහ හත යනාදී ලෙසේ ප එක පත්ක තියෙන ෙවල් ටි අංකදීලා තියෙන ඔත්පේ සංකය එකක් කඇැ එකක් එක තුන පාත නම එක කළලා දහතුන පහලො විදියට එකළඟ පිහිටි ගෙවල් පහක අංකවල් එකතු අසූ පහකි ඒවි ලංකදීල තියෙන ගෙවල් පේලියයේ එකළඟ ෙවල් පහක නම්බස් පහ එකතු කර පුහාම සංඛාපා එකතු කරපු හම අසූ පහ එන්ඩ ඕනි. එම ගෙවල් පහෙන් හරි මැඳිටි ෙද රංකේ කීයද අපි විශය වේ ප්‍රශ්නය අප ඔය කියන විදිරැිටසටහන ඇඳල බ. මැදගෙද රංකේ පිහිතන පහලවනම් පහලවට කලින් තියනවා ඔත්තේංකයාව දහතුන දහතුන්ට කලින් තියෙනවා එකළහා. පහලට පස්ේ තියන ඔත්තේ සංක්‍යාව දහත දහතට පස්ස තියන දහනමේමටි එකතු කරහාම අසූ පහ එනවනම් හරි ප බලමු තුන එකයි හතයි පහතරයි නමය නම හැයි දාසයයි දාසය නමයා විසිපහෙන් පහදැම්ම දෙක් තුරුයි දෙකයි තුනයි හතරයි පහයි හැයි හතයි හැත්ත පහක් කෙනවා. එනම් එකන්නේ හැත්ත පයි උපර එක විදිරගන්නබැහ අපි දා හත ගන්නා මැද සංඛ්‍යාව විදිහට තොර දා හතර කලින් තව සංගෙවල් දෙකක් තියෙනවා ඒ දහතුන්ගෙනගේ සහ පාලොස්සනිගේ දා හතර පස්සේ තවෙවල් දෙකක් තියෙනවා දහ නමේ සහ විසි එක්වන ගෙදර විදිහට අපි මේ ගෙවල්ට එක අංකකතු කරා මසූ පහයනවනං හරි. පායතුන යට යට ඇතයි පහලාවයි පහලව නම විසි අතරය එකයි විසිපායෙන් පහදැම්ම දෙදක් ඉතුරයි දෙක තුන හතර පාහය හතයි අටයි අසූ පා හරියට මෙනවා. ෙවල් පහෙන් හරි මැද ගෙදර අංකේ අපි දාහත විදිහට සැලකුවොත් ඒ ඊට කලින් ගෙවල් තියන දෙක සහ දාහත්තනෙන ගෙදරට පසුව තියෙන ෙවල්දකයංකත්ත එකතු කරහම අපිට ගෙවල් පහයංකවල එකතුව විදි රසූ පහගන්න ලුවන්. එනම් පිළිතුරුවන්කේ ව්‍යංක දෙක දාහත්තෙන ගෙදර තමායි ගෙවල් පයින් හරි මැද තියෙන ගෙදර. අපි අම්පතේ විසි හත්තනි ප්‍රශ්නයට. එෙදා සිතකවර්ශය ජාතක නිදාහතන නිවාඩ යේදීඇත්තේ සිකුරාදාදවසකය. පෙරවාරරි හතරවෙනිදා යෙදෙන්නේෙ සිකුරාදා දවසකළු. ලෝක ළමාදී නෙමනතා ඔක්තෝබර් පලවෙනිදා යදින දවස තමයි යපෙන්හන්.කො පෙබරවාරි හතර වවෙනිද ඉඳලා ඔක්තෝම්බර් එකෙනකං යි දවස්්චි ඔක්කෝම ගනන් කරගෙනයන්නට ඕන්න. එමනත්තා අපිට මේක පුතිේ තියෙන ඉතාම පහස ක්‍රමයක් කදන්නට අපි මුලින්ම්ම හොයාගන්නට ඕන පෙබරවාරි හතර ඉදලා. ඔක්ටොම්බර් එක දක්වාතින දිනගාන, න්නනතුරේ දිනගා අපි සතිය දවස් හතර බෙදෙනවා. බෙදවාට පස්සේ ඒ බෙදීමේදී යටින් ඉතුරවන සංඛ්‍යවානුව අපට ඒ දවස පහසුවෙන් හයාගන්න පුළුව අපි බලමු හදලා දෙදදා සිසක අෞුද්ධපුතිය සාමාන්‍ය අවුරද්දක් ඇතට පෙබරවාරරි හතරවෙනිදත් එක්ක අපි ගංකරොත්තෙහෙම පෙබරවාරි මාසට දින තියෙනවා පසි පහ. පෙබරවාර හතර වවෙනිදත් එක් ගනකරොත්යේ පෙබරවාරි මාසිරයට දින තිනවා විසි පහක්. මාර්ධ මාසර දිනතියෙන ඕනෑ මෞුරද්ක තිස්සකක්. අපේල් මාසිර තියෙන ඕනෑ මවරුද්ගක දවස් තිහයි මයි මාසයට තිස් එකක් තියෙනවා ජූනි මාසයට තිහක් තියෙනවා ජූලි මාසයට සහ ගෝස්තු මාසයට තිස් එකගාන තියෙනවා සැප්තැම්බර් මාසට තිහක් තියෙන ඕන මෞුරුද්දක. ඔක්ටොම්බර් මාසේ පලවිෙන දැගැන කරන හින්දා ඔක්ටොම්බර් මාසේ ගරනයික්ේ කම විතරයි. තොර මෙ තන තියෙනවා පෙබරවාරි මාසේ පෙබරවාරි හතරවෙනි දයිඉඳලා ඔක්ටොම්බ එක දක්වා තියෙන සියලුම දිනගාන අපිමේටි එකතු කරන්න ඕනේ. ිට එනවා දින දෙසිය හතලියයක්ක් මේ අප අහන්නේ දෙසිය හතලිහක් ඉස්සරහා තියෙන දවසක් ගැන. සතතිය දවස්ගෙන හනිද තර දවස් හතක් තියන අපිසිය හතලියාපයන්ද හතෙෙන් බෙදෙනවා දෙසිය හතලි හත බෙදවා විසි හතට හතව තුක් තියෙන හත්වාරයක් තුන විසියකයි විසි හතර විසික කඩු කරවා තුනක් ඉතුරුයි බිඳු පහටගතතාම තිහයි තිහට හතේව හතරක් යෙන හත්වාරය කතර සි ටයි දෙක් ඉතුරු වෙනවා. අපිට බුතේ ප්‍රශ්නය පැහැදිලියෝම කියනවා. නිදහස් තින එදනිෙ සිකුරාදා දවසක කියලා. තොර සිකුරාදා දවස පිට දීලා තියනෙ හින්දා. අපි ප්‍රශ්නය එකක් ඉතුරනාණං ගන්නේ පිළිතුර සිකුරාදා විදිහට. අපි ප්‍රශ්නය දෙකක් ඉතුරු වෙච්ච හින්දා. සිකුරාදා නෙමේ ගන්නේ ඊට පහුවදා තමා අපි පිළිතුර විදිහට ගන්න සෙන සුරාදා. අපි තුක් ඉිතුරුණානන් අප උත්තරේ විදි රි ගන්නවා හතරක් ඉතුරුනානං උත්තර දිර සුද ගන්නවා අපිට ඉතුරුණේ සති දව අදර දින දෙසේ හතළියේ බෙදුහාම ඉතුරුණේ දෙකයි. එන අපට දීල තිබ්බා අපට පැදිලියොම හැමගාණක අපි සිකුරාදා එකවිදිී සලකන්නනෑ මේ ගානය කියල තියවා පැහැදිලියොම පෙබරවාරී හතරවෙනිදා. සිකුරාදා දවසක් කියලා. ත්‍රපි එදා ඉන්දර තමා අපි දිනගාන ස්ත්‍රහට ගණන් කරේ එනම් එදා ඉදර තමා ඉතුරු වෙන සංඛ්‍යආවානුව දවස ඉස්ත්‍රහට ගණන් කරන්නත් එදායින්දලා. තොර දෙක් ඉතුරුණ නිසා. සිකුරාධනෙමෙයි දෙවැනි දවස සෙනසුරාධ විදියට අපි උත්තරයට ගන්නවා පිළිතුරුවන් ඒක. අපිියන් විසි අටවෙනි ප්‍රශ්නයට. මුලින් දීයේදි චතුරස්ශ්‍රය ගොඩනගීම සඳහා ඊට ඉදිරිෙන් ඇති ABCCD සහE අන කොටස් පහෙන් හතරක් අවශ්‍යවෙේ. මුලින් දීල තිය රූපය ගොඩනගා ගන්න ඉඩ ඉදිරෙන් තිෙන ABCCDE කිය කොටස් පහක් ඒකෙන් හතරක්පුතිය අවශ්‍ය වෙනවලු. එම චතතුරස්ශ්‍රය ගොඩනගීම සඳහා අවශ්‍ය නොවන කොටිස තූරන්න. ඒ පහමොු නැල්ල මුලින්දර තියන රපේ ගඩන ගන්න ඕන වෙන්න හතරයිලු ඒ කොයි කොටස් සතර දෙකි ලපෙන් හනෝ. ඕක පුතේ හරියට ඔබට ගලපන්නට පුළුවන්න අපට පුළුවන් ඔයි කොටස් හතරක් එකතු කරර මේ හදල බලන්නට ඒ කියන කොටස හැර ඉතුරු කොටස් සතර පාවිච්චි කෙල්ලා. මොනා කොටස් සතරද BCDCDE කියන කොටස් සතර පාවිච්චි කරලා අපිට මුල් රූපය ගොඩනඟගාගන්නට පුළුවන් න අවශ්‍ය ොන කොටස වෙන්නේ ඒ කොටස අපි ඒක ඇඳලා බලන්න ඔඋන්. ඇඳල බලන්ඩ ඕනි අපි යන විසි නවවෙනි ප්‍රශ්නයට සංචාරකයන් හතලස් දෙනක වෙන් යුත් කණ්ඩයමක සංචාරකය හතලිස් දෙනෙක් පුතිතේ සංචායකට ඇල්ල තියෙනවා ඒගොල්ලන්න කතා කරන්න පුළුවන් භාෂා පිළිබඳ සටහක් අපිට තින තියෙනවා කියනයි ටීම් එකේ තිස් පස් දෙනකොට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන්ලු එන අපි දැ බලන්ඩඕන මේ ආපු හතලිස් දෙනාගින් තිස් පහකට ඉංග්‍රීසි පුළුවන් නම් පස් දෙනකොට ඉග්‍රීසි බැ මේ දීලා තියනෙන කතා කරන්න පුළුවන් භාෂාගාන අපි හොවාගන්න ඕන කතා කරන්න බැරි භාෂාගාන්න හතලිහෙම් පුතේ තිස් පස් දෙනකොට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්න්නං පස් දෙනකුට ඉංග්‍රීසි කතා කරන්න බෑ පස් දෙනකුට ඉංග්‍රීසි කතා කරන්න බෑ. කියට තිස්තෙනකොට ජපන් භාෂාව පුළුවන්ලු හතලිස් දෙනාගෙන් තියකට ජපන් භාෂාව පුළුවන්නං දහ දෙනකුට ජපන් භාෂාව කතා කරන්න බෑ විසි පස් දෙනකට ප්‍රංශභාෂාව කතා කරන්න පුළුවන්ලු තස් දෙනාගෙන් විස්සකට ප්‍රංශ භාෂාව පුළු විසිපස් දෙෙනකුට ප්‍රංශභාෂාව පුළුවන්නන් පාලස් දෙනකොට ප්‍රංශභාාව කතා කරන්න බෑ තික්ස් පස් දෙනකොට හින්දි භාෂාව පුළුවන්ලු හතලිස් දෙනාගෙන් තියකට හින්දිිභාෂාව තිස්පස් දෙනකොට හින්දි භාෂාව පුළුවන්න්නම් පස් දෙනකොට හින්දි භාෂාව කතා කරන්න බෑ තොර මෙතන ඉන්නවා භාෂාව කතා කරන්න බැරි ප්‍රමාණයක් මෙතන භාෂාව කතාගන්න පුළුවන් ප්‍රමාණයේ තියෙනවා අපි හොයා ගත්ත භාෂාව කතා කන බැරි ප්‍රමාණය මේ භාෂා හතරෙන් කුමක් හෝ භාෂාවක් කතා කරන්න බැරි පිරිසක් ඉන්නවා මෙත නොක්කොම ඉන්නවා තිස් පස් දෙනෙක් තිස් පහක් ඉන්නවා කුමන හෝ භාෂාවක් කතා කළ නොහැකි පිරිසක්. තිස් පස් දෙනෙක් ඉන්නවා. අපෙන් අවසා නේදී ප්‍රශ්න යහනවා එසේනම් භාෂා හතරම කතා කළ හැකියෙයි. හරියටම නෙමි භාෂා හතරම කතා කරන්න පුළුවන් කියල අපිට අනුමාන කරන්න පුළුවන් අඩුම සංචාරකින් ගාන්න. පැහැදිලියෝ ම අපිට කියන්න පුළුවන් තිස්පස් දිනකුට. කුමක් හෝ භාෂාවක් කතා කරන්න බෑ. එත අපිට අහන්න සිටිය හැකි අඩුම ඊට වඩා ඉන්න පුළුවන්. තොර භාෂා හතරම කතා කරන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. අඩුම සංචාරකින් ගාන හොයන්න අර මුළු හතලිහ කියන පිරිසි කුමක් හෝ භාෂාවක් කතා කරන්න බැරි තිස්පහක ප්‍රමාණයක් ඉන්නවා අපි හතලියින් තිස් පහ කඩු කරන්න ඕනේ තකොට අපිට පිළිතුරක් දීට හම්බෙනවා පහ. ම් භාෂා හතරම කතා කරන්න පුළුවන් අඩුම තරම පස් දෙෙනෙක් එතන ඉන්නවා. ඊට වඩා වැඩි ප්‍රශ්නය කියන්නේ සිතිය හැකි අඩුම ප. පහර වඩා අඩුනෑ අනි වාරයෙන් පස් දෙෙනෙක් ඉන්නවා ඊට වඩා ඉන්න පුළුවන් නම් පිළතුරුවන්කේවේන්නේ පිතුරුවන්ක එක. අපියන් තිස්සනි ප්‍රශ්නයට. පසන් රපියල් දෙකේ සහ රුපියල් පහේ මුද්දර එක සමාන ප්‍රමාණයක් බැගින් මිරට ගත්තේය. පසන් ගෙල්ලා මුදර මිරදී ගන්නවා පහේ සහ. දෙකේ මුද්දර එකම ප්‍රමාණය දෙකම ගන්න සමාන ප්‍රමාණයක් ගානේ. මුදරවලට වැයව මුළ මුදර රුපියල් හැත්තේවයි. එයඒ මුද්දර ප්‍රමාණය ගන්න වැයකරපු මුදල රුපියල් හැත්තෑවයි. ඔහු මිලටගත් මුළ මුදර සංකයාව කොපමනද. අපිට උත්තරතුන දීල තිෙනවා පසන් අරන්තියනල මුදර දාසයක් විස්සක් විසි හතරක් කියලා අපි පිළිතුරාදේශ කලා හදළ බලමු. අපි හිතමු පසන් අරන්තියෙන මුදර දාසයයි කියලා මේ මුදර දාසය අපි ියල්දේ සහ රුපියල් පහ මුදරවලට විකොත්ේ රපියල්දේ මුදරටයි පහේ මුදරටයි ්‍රපි බලමු රුපියල් හැත්ත හැෙනවදගේ අටවාර්රයක්ක දාසයයි අටවාරයයක්පා හතලියයි හතළිියයි දාසය එකතු කරපාම අපිට හම්බෙන රපියල් පනස් හයයි. එනම් පළවෙෙන උත්තරේ නිවැරදි උත්තරේ දි ගන්න බෑ. ඉළඟට අපි හිතවා පසන් නරන්තියෙනවා පසන් නරන්තියන සම්පූර්ණ මුද්දර ප්‍රමාණය විස්සක් කියලා. විස්තබදෙනවා අපි සමානව රුපියල් දෙකේ මුදරවට දහයක් සහ රුපියල් පහේ මුදරවට දාහයක් විදිහට දෙවාරයක් දායි රපියල් විස්සයි, පස්වාරයක් දාහයි රුපියල් පනහ, රුපියල් විස්සයි රුපියල් පනා එකතු කරපාම රපියල් හැත්තව අපට හම්මෙනවා එනම් ප්‍රශ්නය කියලා තියෙන නිර්ණයක සියලටම අපිට ගලපන්න පුළුවන් පසන් අරන් තියෙන්නේ මුදර විස්සයි රුපියල් දෙකේ මුදර දහයක් සහ රුපියල් පහෙ මුදර දයක් පෙනන විදිහයට. අපි අන් ගීලඟ ප්‍රශ්නයට. ප්‍රශ්නාංකතිස් එක. එක්සිට වයිස්ථානයට ගමන් කළ හැකි මාර්ගජාලයක් පහත දක්වේ ඒ අනුව එක්සිට වෛතෙක් ගමන් කළහැ එකනෙට වෙනස් මාර්ගකීයක් තිබේද තොර මෙතන අපිට දීල තියෙන කොටුජාලයක් මේ කොටුජාලයේ අපිට දක්වලා තියෙන මේ මාර්ගවල ගමන් කරන්න පුළුවොන් තිශාවල්ොර දිශාවල් අනුව යන්න පුළුවන් උපරිම පාරවල් ගාන අපෙන් අහන්නේ අපිට එක්සිට වයිදක්වා උඩම පාරදිගේට මැවිල්ලා පල්ලෙහාට මේ මෙන්න පුළුවන් වෛදක්වා මාර්ග එකයි. ළඟට උඩින් මෙහෙම රේකාවදිගියවිල්ලා මැද රේකාවෙන් පල්ලෙහාටවිල්ලා ආපහු ඉදිරියට කියියල මේ රේකාවෙන් පාතරා පුහම දෙකයි. ඉට උඩරේකාවදිගේ ප පහලටවිල්ලා පහාලට මැවිල්ලා අවසාන දේකාාවෙන් ඉදිරියට ගිහාම පාරවල් තුනයි. විලට මේ පළමු රේකාවෙන් පල්ල හාටවිල්ලා ඉදිරියට දෙපාරවල් දෙකැඇවිල් අවසාන රකාාවෙන් පාතරා පුහම තවපාරයි මාර්ග හතරයි මු ේකාවෙන් පල් හටඇවිල දෙවන රේකාවෙන් ඉදිරිට ඇල්ලා ඊළංඟ රේකාවෙන් පහල්ටඇවිල නැත ඉදිරිට ගෑමම් පාරවල් පහයි. පළමු රේකාව දිගේම පහලටමෑවිල්ලා. අවසාන රේකාාවදි ඉදිරිට ම ගියොත්තේම හයවවිනි මාර්ගය අපිට හම්බෙනවා. එක්සිට වයිදක්වා ගමන් කරන්න පුළුවන්. එකනෙකට විකල්ප මාර්ග හයක් තියෙනවා. ඊට වඩ වැඩපුරනෑ මොකදී තල දක්වලා තියෙන පැත්තර විතර අප මේ මාර්ග සටහනේ ලක්කුණු කරන්න පුළුවන්. හයයි පිළිතුරුවන්ක ඒක. තිස් දෙක. ද ඇති වනතුනමගේ නෝජනය වන කාණ්ඩ වඩාත්ම හොඳින් නිරූපණය කිරීම සඳ යදාගතහැ කිරපය තෝරන්න. අපිට දීලදනපුතේ ඔබට කලු පැහැති තද කලු පැතියක්කරින් දීල තිනවා එලදනුන් එලවන්සාහ ශීරපායින් කියලා නම්තුනා. අපි දන්නපතේ ශීරපායින් කියන්න යම්කිසි මාතෘකාවක් චීරපායින් කන කිරිබී වැඩින කියෙන තේරුම. තොර එලදනුන් සහ එලුවන් කෙන් අපි දන්නවා ඒ දෙන්න අයිතිවෙන්න ශීරපායින් කියෙන කාණ්ඩය ඇතුළට. චීරපායි කියන කාණඩ ඇතුළට තමා එලුවන් සහ එල දෙනුන් අයිතිවෙන්නේ. තුර පලිනි උත්තර හට ගත්තෝ චීරපයින් කියනක ඇතුළ එුවහෝ එල දෙන්නු ඉන්නවා. ඒක ඇතුළ එලුවඉන්න බෑ පලමින් උත්තරේ ගන්නබේ. තුංගනි උත්තරේ ග්ඩත් බෑ. එලුවන් සහ එල දෙෙනුන් කියනක කෙනකට සම්බන්ධ කරලා තියෙනවා ඒ දගොල් අපිටේම ආහාරුව සම්බන්ධ කිරීමේ හැකියාවක් නෑ. චීරපායින් කියනකොටසට අයිති වෙන්නේ එතක සම්බන්ධ කරන්න පැහදිලි හේතුවක් එතර නෑ. හැබැ දෙවැනි රූපයවට පැදිලෝ පේනවා. ්‍රධාන ොකවෘතයෙන් පෙන්න්නාන ීරපායින් කියන කාන්ඩය ඒ කාණ්ඩය ඇතුළේ වෙනවෙනම එලුවන් සහ ගවයින් කියන සතුන් දෙපලේ පිටීම දක්වලා තිබෙනවා එන තිස් දෙවිනි ප්‍රශ්නය සඳහා පිළිතුර වෙන්නේ පිතුරුවක් දෙදක අපිියන් තිස්තුන්ගෙන ප්‍රශ්නයට. මුලින් දී ඇති පතරම ඇසුරින් සකස් කළ හැකි ගණකේ තෝරන්න ඔබ පුුවන් වාාගද අපි දන්නවා ඔබ දන්නවා කතුරක්ගෙනයන්න පුුව ඔට විභගශලාාවවිදදි කටවැඩ කොයකම්බෙනවා මේ වගේ ගණකයක පතුරමක් දුන්නාම අපිට පුළුවන් ඇඳල කපන්නඩ. ඇලවුම් වාසිතියන් ඕන්නේ කොටහයි නිවැරදිව දක්කලා ඒ කොටුහ ඒන මේ සංකේතය හෝරූපේ ඒයා කාරටම ඇදගෙන අපි අදක පවිච්ක ලෝක නව බලන්න පුුවන් කොයිුත්තුවේද ඉන්නන්නේ කියලා. විනාඩික කාලයක් ඇත්තරම්පතිේ වැයවෙන්නේනෑ. හැබයි ඒකට යම්කිසි කාලයක් අපි වැයිකරත් අවසානේ අපි ස සියක්ම නිවරදි පිළිතුරවාගන්න පුුව මගේ ඇතපු තේ තියෙන මේ කලින්ම්ම සකස් කරගත් එකක් මේ හරියට ඇදලා තිෙන හැබැයි අපටිටුවඩ කොයි ඇකොට හරියට පැහැදිලිව රේකා කෙලින් අඳින්න ඕන්න ට පුළුවන් පැන්සල පාවිච්චි කරලා මේ විදිහක්හගන්න මේ මං අද දී යෙන මුල්රූපය දීලා තියෙන විදිහට මම රූප සටහන්ටි ඇඳල තියෙනවා අඳුරු කරලා තින කොට සඳරු කරලා තියෙනවා අනිත් කොටස් නිකක් මම කියයලා තියෙනවා. මේ අපිද ගණකයක්ක් විදිට අපිට පුළුවන් අධක පාච් කක මකක් අර ඇලුම්වාසිතයන්නට ඔන්න. පාච්චක ලිට මේ ගණකයක් විදිරපුතේ නවාගන්නට පුුව. ඉවාස අපි පිළිතුරත්තු අපි සසන්ධනය කරලා බලන්නට ඕනේ. පලමෙන පිළිතුර සසන්ධනය කරලා බලද ඒ එක ඉදිරි පෙනම විදියට තියෙන් ඕනේ අර හිස්වෘතය සැනස්ම විදියට තියෙන් ඕන කලුපාට තිත ඒ වගේම අපේ දකුණුවත පැත්තෙන් තියෙන්න්නට ඕනේ මේ වගේරාටකරපු ්‍රිකෝනදක ට ැල ැලමට පේන ති පලවෙන එකත් හරි කියලා ැබැ පලවෙෙන මේ අඳරුකරපුත් ්‍රිකණ දෙක තියනන්න මේ අතට. අතට නෙම ඒන්සාපිට පලවෙනි උත්තරය පිළිතුර විරගන්න බෑ දෙවනි පිළිතුරේ පුතේ සැස්ම විදිට මෙන්න අදුුකරපු සිිකෝනදකඋුටනවා ඉදිරි පෙනම විදිහට එඩෝනේ මෙන්න මේ පාට කරපු කොටු දෙක පැතිපෙනම විදිහට එන්ඩෝනේ දකුණු අත පැත්තට මෙන්න මේකෙ රේකාව හැබැයි මේ විදිහට නෙමේ පිළිතුරුවන්ගේතිීෙන් අනි පැත්තට ආනතව දෙනිිය අපට පිතුර විර ගන්නදහ තුන්හල පිළිතුරේපු තිය සැලස්මට තියන මේ විදිහට මේ පත්ත රාට වඳ පීර මැත කුපාර්ට තත් එක් ඉදිරි පිෙනමට තියෙන මේ විදිර අඳු කරපු සමචරශ දෙක් සහඳුර ොකරපු දෙක් පැතිපි පෙනම විදිර යෙන මේ භාගයක් අඳුරු කරපු සමචතුරාශ්්‍රියයක් මේ හැඩවල්ල මේ රේකාවල පිහිටීම ඒ විදිහටම තියෙන විදියට ගණකේ පෙරලා තිය ඇත්තං හරවලා තියෙන පිළිතුරුවන්ක තුනි අප අංගිලගක ප්‍රශ්මේයට. ට දහයක් දිග මීට පහක් පල්ල වූ මල්පාත්තියක් වටා මීටර් එක පරතයක් සිටිනසේ සිට විය යුතු කනු ගන කියීේද සමජ මේක රිජකෝන අශ්‍රාකාර මල්පාතියක් වඩ ඕනේ මීට දහයක් දිගයි තර පුේ උඩ පැත්ති දිග මීට දහයක් කියෙනවා පල්ලෙහ පැත්ති දිගත් මීට දහයක් එෙනවා තොර දිග පැත්ත විතරක් අපිට මීට විස්සක් කෙනවා පළල මීටට පහයි කියලා කියනවා වන් පැත්ති සහ දකුණ පැත්ති පල්ල මීට පහයි කියලා කියන තර මේක පුතේ සංගෘත රූපයක් හැම පැත්තකින්ම වට වෙචරූප මේක වටේ දි අපි ගත්තොත්තෙම අපි මේක වටේ දිගනවා සම්පූර්ණ දිග මීට තිහා එනවා. තර මේක කනු හිටවනවල මීට එක පරතරය සිටින විදිහට මේක මීට එක පරතරය සිටන දිර කනු හිටෙවෝොත් එහෙම මේක වටේට මේ කොහෙෙන්වත් මේ විවෘර්ත වෙලා නැති නිසා මේක වටේට අනිවාරෙන් කනු තිහකුත් එන්ඩම ඕනි. ඉස්සලාි මුළුහතර කනු හතර හිටවනවා අපි එක පත්තක කනු වැදල බලමු දහයක් එෙන පැත්තේ. අපට උඩ පැත්ත කනු වන ප්‍රමාණය තියනවා අපට පල්හ පැත්තේ කනු්‍රමාණය අදන්න පුළව වන්ත පත්හ දක්න පැත්ට ඕනං මේක වටේ අපිට මීටර් ඒක පරර්තයක් සිටන විදරීමක ඇඳල බලන්න පුළුවන් ඇදත් කනු තිහක් එෙනවා. හොක දෙ මේක හිටවන්න මීටර් එක පර්තරය සහිතව ීට දෙක පරතය සත සිටවවා කිවන අපිට මේ මීටර තිහ අපි දෙකම් බදෙනවා එතකොට මේක වටේ සිටවන කනුගාන දර අපිටහම්මන්න පහලවා. හරිඒන ති සහර ප්‍රශනය සහ ේද පිරතුර වෙන්න පිතුරුවන්කත් ව. තිස් පහහා හිස් කොටුවට ගැලපෙන සංක්‍යාව තෝරන්න ත්‍ර මේක බුතිය දීලතින තරාදි තුනක් වගේ රූපයක් තියෙන්නේ පළවිනි තරා දයේ චතුස්තලයක් සහ ගණකයක් තියෙනවා ඒ දෙකේ බර විදිහට බර වගේ අපි අනුමාන කරන්න පුළුවන් පහයි දෙවෙන තරාදියගේ හයයි තුංගන තරාදියගේ හතයි. කොමද අපි මේ වගේ ගානක් හදන්නේ. හරි මේක අපිට පැහැදිලුවම කියන්න පුළුවන් ගෝලයේ සහ චතුස්තලය එකතුව හතයි කියලා. මේ දෙක එකතුව හතයි අපි පලවෙනි රූප දෙකම එක රූපයක් විදිරා අප සැලකුවොත් එෙහෙම පළවෙෙන පින්තෝර දෙකමා අප එක පින්තූරයක් විදර සැලකුවොත්ත හෙමඒ ගණක දෙක් සහ චතුස්ථලයක් සහ ගෝලයක් තිබෙනවා ර ඒ තරාදි දෙකේ අගයන් දෙක එකතු අපි හම් වෙනම එක කොලාහක්විදිහට තුන්ෙන තරාදිය දියයා බලපු අපි දන්නවා පැහැදිලියොම ගෝලයේ සහ චතුස්තලය කියම අගයන් දෙකේ හතයි අපි මෙතනින් ගෝලයේ සහ චතුස්තලය කියන දෙක අයි කරන අඉංගල හම මෙතනගේ කොළහක්වෙන්න බෑ මේ දෙන්න ගේයාගේ පැහැදිල්ලෝ අපි හතායි කරදන්න ඉවත් කරපු දෙන්න ගියගේ අපි එකොලන් හතක් කයින් කරනවා එතකොට අපිට හම්බෙනවා හතර දැම්මේ පළෙන් රූප සටහන ඉතුරරිලා තියෙන ගනක දෙක විතරයි. තොර එකම ජාතිය පින්තූර දෙකක් තියෙනෙහිදා මේ හතර අපි සමානව දෙකට පෙදලා දෙනවා දෙක ගාන. එ කෙ එකගේ හෝගත්තර පස්සයපට අනි රූපෝ ලගේය හෝගන්ඩේ හම්බෙන සංකයා වාදේශ කරන්නට පුළුවන්. ගණකේ දෙයින්නම් පැහැදිලියම චතුස්තලයේ අපිට දාන්න වෙන පහවීම සඳහහා තුනම්. මෙතන ගණකේ දෙක්නම් හයවෙන්න තව ගෝලයට දාන්න වෙනවා හතර. තොර චතුස්තලයේ තුනයි ගණකේ දෙකයි සහ ගෝලයේ හතරයිවිදිට අපිට හම්බෙනවා ඒ අගේ නවසාන පින්තුරට ප්‍රියාදේශ කරහම. ්‍රවසා තරාදයේ අගේ විදියට පිට හම්බෙනවා තුනයි දෙකයි පහයි පායි හතරයි නමයයි. අවසාන තරාදීගේ අපිට නවේ විදියට හම්බෙනවා තිස් පස්සෙනි ප්‍රශ්නය සඳහතකට නිවැඇද පිතුරේ පිතුරුවන්කක් තුුණ. අපි යනවා තිස් හයවෙනි ප්‍රශ්නයට. පේරියයට සිටීමෙන් තිදෙනෙකු පින්තූරයක මුහුණ දිය යුත්තු නම් එම පින්තූරේ සඳහා ඔවුන් තිදෙනට සිටිය හැකි එකනෙකට වෙනස් ක්‍රම කුමක්ද. තුන් දෙනෙක් ඉන්නම් ෆොටෝ එකක් ගන්න. ට ඉන්නේ ඒ ෆොටෝ එක ගන්න තුන් දෙෙන මාර ව එකින එකට වෙනස් විදිියකට ෆොටෝ එක ගන්න පුළුවන් ක්‍රම කීයක් තියනොද කියල තමයි යහන්නේ. අපි නිකං හිතමු මේ ABC කියන තුන් දෙනා කියලා. ABC කියලා පුද්ගලය තුන් දෙෙන කින්නවා. ත්‍රපිට ඒ මුල් මුල් කෙනා විදිහයටත් ABCBC දෙන්න දෙවන තුංගෙන දෙන්න විදිහයටත් අපිට මේ පේලිය හිටක හිටවන්න පුළුව. විළඟට ඒ මුලට එන විදිහයට CB සහ දෙන්න විතරක් අපිට මාරු කරන්න පුුවන් මුලට එන දිට අපිට ෆොට එකක් ගන්න පුලුව මේ අවස්ථා දෙක විතර. එළඟට B මුලට එන විදියට,ඒ සහ C මාරු කර ලපිට දාන්න පුුවන් ඉට B මුලට එ විදිර ල්ළඟට C සහ ඒ මාරු කර ලපි දැම්හාම B මුලට එන විදිට චායාරපය ගන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. ඉළඟට C මුලට එන විදිහයට, ඒ සහ B දෙවන තුංගෙන විදියට දානවා නැවතත් C මුලට එන විදිහට, B සහ ඒ මාරු කරල දානවා, ර ස පලමුවෙෙනයායන විදිහට මේ ජායරූපය ගන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. තොර මේ චායරූපය ගන්න පුළුවන් අවස්ථා දෙකයි 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 තු දෙනා මුළලට එන විදිහර අවස්ථා ඔක්කමතියෙෙන හැයි මීට වඩා මේ තුන්දනාම පේළියට හිටගන චායාරූපය ගන්න පුළුවන් එකිනිෙකර වෙනස් අවස්ථාන එනම් පිළිතුර වෙන්න පිළිතුරුවන්ක දෙක හයයි. අපේ අනතිස් හත්වෙෙන ප්‍රශ්නයට. රහස් භාෂාවකින් ලියවූ පනි විඩයක් පහත දැක්වේ එක හැඩ තලවලින් පනිිවිඩිය අපිට දීලා තියෙනවා එම රහස් භාෂාවෙන් ලිය ඇති පණිවඩිය කුමක් වියකිද කියීනවා. තකොට පළවෙනි වචනයට අකුරු තුනක් එන්න ඕනේ. දෙවැනි වචනටත් අකුරු තුනක් අනිවාරෙන් එන්න ඕනේ. පළවෙනි වචනය තුංගනයට දීලා තියන්නේ වෘතයක් දෙවැනිකේ තුංගෙන දීලති වෘත්තයක් එනම් පළවෙනි වචනය අවසා අකුර සහ දෙවන වචනය අවසානකුර සමානවිය යුතුමයි. තට පලවෙනි පිළිතුරේ සින්දු දූ අකර තියෙනවා දෙව පිළිතුරේ බිදු කියද දූ අකුර තියවා එන අර වෘත දෙක මේ දකරු දෙක ගැපෙනවා. දෙවන පිළිතුරේ කන්ද කෙන්ද කියලා තියෙනවාක මවසාන වෙන ද අකුරු දෙකින් ඒකත් අර ුෘත දෙකට අපිට ආදේශ කරන්න පුළුවන්. තුන් අන පිළිතුරේ සතේ මතය කිය යනවා. එන ඒ දෙකේ අවසාන අකර දෙක ජය අකුර දෙ එකක් තියනට ඒ ආදශ කරන්නත් පුළුවන් එන ෘත දෙපිට ගෘරත දෙක වෙනට ආදේශ කරන්න පුළුවන් අකුර පිළිතුරු තුනීම තියෙන. ලඟැි බලන්ඩ ඕනේ ්‍රිකෝණයක් තියෙනවා පළවෙනි වචනේ මැදාකර දෙවැනි වචනයේ මැදාකර විදිහට. තුොර සිින්දු බිඳදු කියනවට එන්නකුර දෙක හරියට ඇදිල තියෙනවා, කන්ද කෙන්ද කියදදිිත් න්නකුර දෙක හට ඇදිල තියෙනවා සතේ මතය කියදදිිත් අකරුද දෙක හරියට එදිල තියෙනවා. ඉළඟට පළවැන වචනය පලවෙනි අකුර සහ තුන්වන වචනය පළවෙනි අකුර සමාන වෙන්න ඕනේ. පලවන පිරිතුරේ සින්දු කියලා තියෙනවා තුංගන වචන සිත කියලා තියන සී අකුරු දෙක එකනකට සමානයි, දෙවන එක කන්ද සහ කට කියලා තියෙනවා ක අකුරු දෙක සමානයි තුන්ගන පිළිතුරේ සතය සහ සම කියලා තියෙනවා එක ස අකුරු දෙක සමානයි. තොර මේකේ රහස් භාෂාවෙන් ලිය ඇති පණිවිඩිය කුමක්විය නොහැකිද කියලාහන්නේ. තොර පණිවිඩේ වවැඩ පුලුවන් පිළිතුර දෙ එකක් තියෙනවා නොවිය හැකි පිළිතුරු එකයි තියෙන්නේ දැනට අපි පරීක්ෂා කරපි විදිහට බලපු විදිර දැනට පිළිතුරතුම හරි. එරට අපි බලන්ඩ ඕන මේකේ ඔය අපි සඳහන් කරපු අකුරුවලට අමතරව. වෙනත් අක් එකම අකුර දෙවාරයක් මේ කොතනකවත් එදෙන්න්න බ. හැබැයි තුන්ගෙන පිළිතුර ත්තොත් පුත්තය අපට පැහැදිලෝ පේනවා. තුන් අන පිළිතුරේ ම අකුරු දෙකක් තියෙනවා මතේ සහ සම කියන එකට. තොර මතේ කියද ම අකුරෙන් පටන් ගන්නවා, සම කියදදි ම අකුරෙන් අවසාන වෙනවා. අර දීල තියෙන හැඩතලවල හැබැයි ම අකුර වෙනුවට සමජතුරශ්‍යයයක් අතර කතර ලකුණකුත්. වසාන වචනේ ම අකරන සමචතුරශ්‍රයකුද්දිල තියෙන ම අකුරු දෙකේ ගැලපීමක් නෑ. එ තුංගන පිළිතුරේ පනිවිඩේවිය නු හැකි පළමු පිළිතුර හ දෙවන පිළිතුරේ පනිවිඩේ විය හැකි අපි යනවත් තිස් අටවෙනි ප්‍රශ්නයට. ගබඩාවක් තුල ිලෝගෑම් පහස කිලෝග්‍රෑම් හයි බැගින් වු සහල් බයක් ප්‍රමාණයක් ඇත ගබඩාවග තින කිලෝග්‍රෑම් පහසා කිලෝග්‍රම් දහය සහල් බයක් ප්‍රමාණයක්. ඒවා ඇති මුළු සහල් ප්‍රමාණය කිිලෝග්‍රෑම් පන්ස අයි ඒ පහාසා දහ ඉෙන බෑගගොල තියෙන මුළු සහල් ප්‍රමාණය අපි මැලුවොත් එතන කිලෝග්‍රයෑම් පන්සයක සහල් තියෙනමලු ඒ ිලෝග්‍රෑම් පහේ සහල් බයක් පනහක්ඇතිනම් ිලෝග්‍රෑම් පහේ බයක් පනහක් තියෙන නක් ඒ තියෙන පුළන් කිලෝග්‍රයම් දහයි බෑග ගන්න පෙන් හන්න අපි හදමු බල්ලා කිලෝග්‍රෑම් පහේබයක් පනහක් තියෙන වනං අපි දන්නව ඒ පණහා ඒ හාල්බයක් පනහ ඇතුළේ හාල් කිලෝග්‍රෑම් දෙසය පණහක් තියෙනවා එතර හාල් කිලෝග්‍රෑම්න්සේෙන්ඩ තව හාල් කිලෝග්‍රෑම් දෙසිය පණහක අඩුවක් තියෙනවා. මේ ඉතුරු සහල් භයක් ප්‍රමාණය සම්පූර්ණය අපි දන්නවා කිලෝග්‍රෑම් දහයි බෑගබලින් තමාති එන්න ඕනිේ. එනම් හාල් කිලෝග්‍රෑම් දෙ සිය පණහක් ලැබෙන්ඩ නම් කිිලෝග්‍රෑම් දහයි බෑක් විසි පහක් අපිට ඕන වෙනවා. ිලෝග්‍රෑම් දහයි බෑයක් විසි පහක් අපිට ඕන වෙනවා එතකොට තමා අපට හාල් කිලෝග්‍රෑම් පන්සීයක් පිළිතුර විදිරැපිට ලබාගන්න පුළුවන්. නම් පිළිතුරුවන් කේවෙන්නේ පිළිතුරුවන්ක දෙක කිලෝග්‍රෑම් දහයේ සහල්බයක් විසි පහක් අපිට ඕනු. අපි අන තිස්නාවවෙනි ප්‍රශ්නයට. දුරතන ඇැතුම් ලබා ගැනීමද එක්තරා සමාගමක් විසින් අයකරන ගාස්තු පහත දැක්ව. කෝල් එකක් ගන්නකොට එක්තරා සමාගමක් අයිකන දුරකතන ගාස්තු පහත දක් කලා තිබෙනවා. පලවෙනි විනාඩියයට දුපියල් පහක් ගන්නවා දෙවන විනාඩියට රුපියල් හතරයි තුන්වෙන විනාඩියයටට රුපියල් තුනයි ග විඩියේ පසෙ ගත වෙන හැම විනාඩියකටම රුපියල් දෙ ගාන එලු මේ දුරතරන සමාගම දුරකන්තරන හැමුතුම් සඳහායි කරන්නේ කෙනෙක් විනාඩි හයක කෝල්ලක කර තියන ඒ සඳහා ගැියුතු මුදර තමයි අපෙන්ගහන්නේ අපි හදල බලමු. තොර පලවෙෙන විනාඩියයට ගන්නවා රුපියල් පහක් දෙමන විනාඩියට ගන්නව රුපියල් හතරක් තුංගන විනාඩියයට ගන්නවා රුපියල් තුනක් හතර වෙන විනාඩියයට රුපියල් දෙකයි පස්සර විනාඩියට රුපියල් දෙකයි හයව වෙන විනාඩියයට රුපියල් දෙයි ඩි හය අවසානය එයා ගේවූ සම්පූණ මුදල හොයන් අපි මේ මුදලටක සම්පූන එකතු කර්ඩ නේ පායතයි නමය නමය තුනයි දොහ දළහහි දෙකයි හතරයි දෙකයි දශය දෙකයි රුපියල් දහ අටක් ගෙවන්ඩෝඕනේ විනාඩි හයක ඇමතුමක් සඳහා. ප තිස්නාවේ ප්‍රශ්නය සහ පිතුර වෙන්නේ පිළිතුරුවන්ගත් වන රුපියල් දහටක මුදලක් ගෙවන්ඩ ඕන. හතලිස්සිර ප්‍රශ්නය. පුතේ අප ගණක ගාන කතා කරනකොට ම කිවවා පොට ඉරේසල් කෑල්ලක් භාතා කරන්න පුළුවන් ගණකේවිදියට ට පුලුවන් ඔබට හමෙන කට වැඩ කොලේ ඔය වගේ හතර ගාන කොටු පේලි පහ කොටු විස්සක ජලයක් ඇඳලා ඔය කියන ගණක ඔය පත්තර පෙරගන්න පුළුවන් හිතන් හදන්නයන්න පා හිතන තරක ලෙසින හැ. අපිද ඒව ගඩ් කල්ලක් නම් ඔට හම්බේ කට වැඩ කොලිය ලක්නුරන අපි ගනක සකස් කරගන්න ඕන හරියාකාරයට අපි කොහොමද ගණකය සකස් කරගන්න. අප ලලාමුත ඉරේසර් කෑල භාවිතා කරලා ය දීලා ඉග්‍රීසිය කුට මුලින් ලක්ුණු කරගන්න ඔය දලා තින ගණකේ පුතේ සැස්ම අපිට දීරති අයකර. අයි අකර ඇඳ ගන්නවා ඉදිරි පෙනුමටෙනවා එ අකුර පැතිපෙනම විදිහට එෙනවා ඩවකුර අපිට ප්‍රශ්නය පැහැදිලිව කියනවා එකම පැත්තට මේක පෙරලු හාම අපිට ෆිෂ් කියන ඉංග්‍රීසි වචනය හම්මෙනවලු එනම් දැනට මෙතන තියෙනවා එ අකුර මෙතන තියෙනවා අයි අකුර ඊළඟට අපිට එස්සකර ඕනේ ඊළඟට එච්චකර ඕනේ එත් සහහා එච්චකුර අපිට ෆිස්් කියන වචනය හම්බෙනවා අනි පැත්තට තවසරයක් අපිට පෙරළු හම කියනවා විෂ් කියන වචන හම්බෙන වලු අපිඩ්කරින් පටන් ගන්න ඕනේඩ තියෙනවා ඉදිරිපෙනු මේ සැලැස් මේ අයියකුර තියෙනවා එනම් මේකටත් එස් සහ එච්චකර ඕන එච්චකුර අපි කලින් ලකුණු කරා මේ අපි හිස් මුහුණත තියෙන පැත්තර අපි දෙන්න ඕේ එ අකුර දැන් අපි ගනකයේ පැතිහයම ලකුණු කරලා තිය අපි අරගේ කොටු ජාලයක් භාවිතා කරලා අපි මේක පෙරලන්න ඕනේ ඉදිරියට මේ හිදිී කොට ජාලයක් ඇතුලා අප මේක පෙරලා බැලුවොත් මේ මෙහට එකක් පෙරලෙනවා එතර සැලස් මේ නවා අපිටස් සකර තව එකක් මෙහට පෙරලෙනවා H ඉදිරියට එකක් පෙරලෙනවා F තවේකක් ඉස්තරහාට පෙරලෙනවා අයි සයි ගටකක් පෙරල පුහාම ඉදිරිට එකක් පෙරල පුහාම s අවසාන කොටුවට අපි මේ ගණකේ මේ රටාව විදියට පෙරලගනා පුහාම අපිට පැහැදිලවම පුතේ සැස්මට අපිට හම්බෙන්න්නේ එස්සකුර. හදන්න මුකත් නැෑ එකතු කරන්න අඩු කරන්න ගුණ කරග මේ බෙදන්න කුත් නෑ පොඩි වැඩක් කියන්නේ මේක කරන්න අපිට විනාඩියක්ක හමාරට කාලයක් හොඳට අපි හරියට මුත්තරේඒවාගන්න පුළුවන් කිසිම ගනිතය පිළිබඳ මුලි අවබෝධයක්ත් මේක ඔන්න ඇ එකතු කිරීමක් අඩු කිීම මුගූත්ම ැ ලක්ුණුවත රක්ුණු පහර ගුණසේ ශෂත්ත දක්ෂලාාව පටිනම් එඩිෂන් ප්‍ර් පත්‍ර කටලයපුතේ දෙක එක පත්‍රය සාකච්ඡාව අපි මෙිලසින් අවසාන කරනවා. මම කලින්කිවවාගේ පුතේ අපි ප්‍රධාන බලාපොරොත්තුව, ඔබට මේ ප්‍රශ්ණපත්තයට ලකුණු සියයක් අනුවට කනු පහක්ති නොද කියනක නෙවෙයි තව දිනකීපේකින් ඔබ මුහුණ දෙන ශිෂත්ව භාග ප්‍රශ්ණපත්තයට ඔබ තුළ ොඳ සූදානමක් ඇතිකිරීම තමාපයගේ ප්‍රධන බලාපොරොත්තුව. ඔබ නොදන්නා තවත් යම් කිසි යමක් වේනම්. ඔබ මේ තුළින් දැනගන්න විභාගෙට ඔබට හමි අලුත්ම ප්‍රශ්න ඒ හම්බෙන ඕනෑම ප්‍රශ්නයකට මූන දීම හැකියාව එම ගැටල විසිදීමේ හැකයා බ සතු වීතුයි. අපගේ ප්‍රධාන බලාපොරොත්තුව මේ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම තුළින් ඔබ තුළ අන්න ඒ සූදානම් ඇති කිරීම පමණයි. එනම්පුතේ දෙකේ එකකොටසේ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා මෙලෙසිින් නිමා කරනවා. නම් දෙකේ දෙක කොට සමගින් කසුන් සවබහමුවට පැමිණේ ඔබ සේලු දෙනාටම ජයවේවා.